පාලවේ හතදායද හතනේ හත්තනි මාසේ කවද පහයිනේ කහටද ලං වුනේ ඒක තාම මතකයිනේ කහටද ලං වුනේ පුදුම වෙන්න ඕන දේ තමයි තාමත් ජීවත් වෙන්න ලැබීමේ පින්නතුනි දැන් මේ ගත වෙච්ච කාලය තුළ දැන් මම දන්න අය කෙනෙක් කීප දෙනෙම මේ ලෝකෙන් සමු අරගෙන ගියා. එක්කෙනෙක් වයස අවුරුදු 20යි. මම මේ දවස් දෙකකට කලින් තමයි ගිහිල්ලා ආවේ මලගෙදරට යන්න ඕන. එනකොට භූමි දාන කළා. දැන් මේ මහත්මාලට උගන්වපු විද්‍යාල විදුහල්පතිතුමා. හඳ අද 3 මාසෙ දාන්නේ තුමා. එතකොට ඒ ආකාරයට පින්නතුනි ඔහම එකිනෙක එකා පිටිපස්සේ එකා මේ ජීවිතෙන් සමු අරගෙන යනවා. මේ පින්නතුන් සතුට වෙන්න තාමත් ඉන් එක්කෙනෙක් වෙන්න බැරි වෙච්ච එක ගැන. හැබැයි නොවරදවාම මේ හැමෝටම මූණ දැක්කම කියන්න පුළුවන් අනිවාර්යෙන් මේක නම් සිද්ධ. මූණ බැලුවම ඒක කියන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි මේක තමයි ජීවිතය ඇත්ත. මාසයක් මාසයක් ගානේ සතියක් සතියක් ගානේ දවසක් දවසක් ගානේ පැයක් පැයක් ගානේ මිනිත්තුවක් මිනිත්තුවක් ගානේ තප්පරයක් තප්පරයක් ගානේ තබන තබන අඩියක් ගානේ සිතන සිතන සිතුවිල්ලක් ගානේ අපේ ජීවිතේ පහටද ලං වෙන්නේ මරණයට ලං වෙනවා අපේ ජීවිතේ මරණයට ලං වෙනවා පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනන්ත ආකාශයට ගියත් මහා සාගරේ මැදට ගියත් කන්දේ තියෙන ගල් ගුහාවට ගියත් මරණයෙන් ගැලවෙන්න බෑ ඒකෙන් කවදාවත් ගැලවෙන්න බෑ ඒ නිසා පින්නතුනි අපි ජීවිතේ මැරෙන්න කලින් අපි අපේ ස්වභාවික මරණය සිද්ධ වෙන්න කලින් අපිව මරණයටපත් කරන්න ඕන. ඒ මොකක්ද ඒ කිව්වේ? ස්වභාවික මරණය සිද්ධ වෙන්න කලින් අපි අපව මරණයටපත් කරන්න ඕන. ඒ කියන්නේ අපි මළවුන්ගෙන් නැගිටින්න ඕන. දැන් අපි මෙහෙම ගිහිල්ලා අපි අනිවාර්යයෙන් අමසෝනට වැටෙනවා. මළවුන්ගෙන් නැගිටින්න ඕන. ඒක කොහොමද නැගිටින්නේ? දැන් මේක අන්තිම දවස කියා දුන්නේ මොහේනේ. මොකද්ද කියා දුන්නේ? මොහේ. මළවුන්ගෙන් නැගිටින විදිය තමයි ඔබට ඔබව ඝාතනය කරන්න වෙන තැන. ඒ මොකද්ද ඒක? මේ පින්නතුන් ඝාතනය කරන්න කිව්වා. ඒ මොකද්ද? ඔබ පින්නතුනේ මේ හැම කෙනාම මේ ධර්මය අහන්නේ ඇයි? ධර්ම ඉගෙන ගන්නෙ ඇයි? අම්මෙන්නේ ඇයි? ඇයි ධර්ම ඉගෙන ගන්නෙ? අම්මෙන්නේ පිටුද? මොකද ධර්ම ඉගෙන ගන්නෙ? මරණය නේද? අම්මෙන්නේ මොකටද? ඈ? නිවන අවබෝධ කරගන්න. අම්මෙන්නේ? ඈ? ඒ වගේ. ඉන් එහාට එන කෙනෙක් කවුද? නිවන අවබෝධ කරගන්න නැතුව එන කෙනෙක් කවුරුත් ඉන්නවද? හැමෝම එන්නේ මොකටද? නිවන අවබෝධ. නැත්තම් කියන දුකින් නිදහස් වෙන්න. මොකෙන් නිදහස් වෙන්නද? දුකින් නිදහස් වෙන්න තමයි ධර්මය ඉගෙන ගන්න එන්නේ. දුකින් නිදහස් වීම කියන්නේ නිවන. තොර පිළිඳ මේ හැමෝටම මෙහෙම අවශ්‍යතාවයක් තියෙනව නේද? ඒක නිසානේ මේ දවසක් දවසක් ගානින්නේ, සතියක් සතියක් ගානින්නේ. හැබැයි ඔබට හැම කෙනාටම නිවන් දකින්න ඕන කවුද? ඔබව. ඔබ හැම කෙනාටම නිවන් දක්වන්න ඕන කවුද? තමාව. හැබැයි තමාව මරණ තැනම තමයි මොකද තියෙන්නේ? නිවන තියෙන්නේ. බෙල්ල කපලා බෙල්ල වල දාගෙන නෙවෙයි. කොහොමද තමන්ට තමාව නැති කරන තැන තමයි. හැබැයි මේ පින්න තුන් එන්නේ කවුරු නිවන් දක්වන්නද? තමන් නිවන් දා. ඒක කවදාවත් කරන්න බෑ. ඒක කවදාවත් කරන්න තමන්ට තමාව නැති කරොත් තමන්ට මරණයක් කියලා දෙයක් පණවන්න පුළුවන්ද? ඔබ හිටියොත් තමයි සම්මුතිය මරණය පැනවෙන්නේ. ඒ නිසා අපිට තමන්ට තමාව නැති කරගන්න තැනයි නිවන තියෙන්නේ. මේ වැරදියට තේරුම් ගන්න එපා. බෙල්ලේ කපලා බෙල්ලේ වල දාගෙන නෙවෙයි මේ තමාවයි කියලා මේ අදහසක් තියෙනවා. අනේ අදහස නැති කරගන්න තමයි ධර්මය ඉගෙන ගන්න ඕන. ඒ අදහස වැරදි දෙයක්. දැන් මේ පින්නතුන්ට ඉගැන්වුවා හිත ගන්න ආරමුණ. හිත ගන්න මොකද්ද? අරමුණක් ඒ අරමුණ විඳින ස්වභාවයට මොකද කිව්වේ? වේදනාව. ඒ අරමුණ හඳුනා ගන්න ස්වභාවය සංඥාව. ඒ අරමුණට ක්‍රියාත්මක කරන ස්වභාවය චේතනාව. ඒ අරමුණ එකඟ කරන ස්වභාවය ඒකාග්‍රතාවය. ඒ අරමුණේ ගැටෙන ස්වභාවය පස්ස. ඒ අරමුණේ බලය පවත්වන ස්වභාවය ජීවිත ඉන්ද්‍රිය.
යොමු කරවන ස්වභාවය මානසිකාරය. කල්පනා කරන ස්වභාවය විතක්ක විචාර. වැටෙන නොදෙන ස්වභාවය වීරය. කැමැති වෙන ස්වභාවය ඡන්දය. සතුටු කරන ස්වභාවය ප්‍රීතිය. ඔය ටික ගන්න. ඊළඟට ගන්නවා මොකක්ද ගන්න ඊළඟට? අන්තිම එන අන්තිමට අන්තිමට ගන්නේ මොකද්ද? මොකක්ද ගන්නුවේ? මොහේ. හිත අරමුණ වහන ස්වභාවය මොකද්ද? මොහේ. ඊට එහා මොකක්ද ගන්නවද? අද කීවෙනි සතියද? 21යි. සක්කාය දිට්ඨියත් ඉගන්නවා. ඉගන්නවද නැද්ද? ඉගන්නවා. හිත මොහේ. එමට මට මතක නැති නිසා අහන්නේ දැන් මේ පින්නතුන් දරන අන්තිමට ඉගන්නේ මොකද්ද? මොකක්ද ඉගන්නේ? ඈ? ඈ? අන්තිමට මොකක්ද ඉගන්නේ? හ්ම්? මරුයි බා. දැන් DVD තියෙනවද? ඒව තියෙනවද? අපරාධ වීඩියෝ කරලා දෙන්න. මොකද අන්තිමට කියන්නේ? මොකද? ඈ? උද්දච්චය කියනවා. ඊළඟට කුකුච්චය කියන්නේ නැද්ද? ඊගැ කුකුච්චය කියනවද? මං කියන්නේ මම අද උගන්නන්න නැතු ලබන සතියේ DVD ටික බලලා ලියාගෙන. ඔව් අම්ම පොතේ පොතක ලියාගත්තනේ. පොතේ බලන්න මොකක්ද තියෙන්නේ? දැන් ඔය ලියාගත්ත කෙනෙක් දෙන්න බලන්න මොකද්ද උගන්නලා තියෙන්නේ කියලා. ලකෝ මට මතක නැහැ ඔක දෙන්න. ඔය දෙන්න මොකද්ද උගන්නලා තියෙන්නේ? අවසානේ මොකද්ද? 20 21 රාග දේශය ගන්නවද? ඔය දේශයත් මට මතකයි ගන්නවා. ලෝභ මූලික සිත් අටත් ගන්නවා. එයා ලෝභයත් උගන්නලා තියෙනවා. දේශයත් උගන්නවා. ඊළඟට මොකද්ද? ලෝභය ගන්නවා. දේශය ගන්නවා. මට මතකයි සක්කාය දිට්ඨියත් ගන්නවා. එන දිට්ඨි චෛතසික ඉගන්නවා. ඊළඟට ගන්නවා මොකද්ද? හිරියෝතප් දෙකත් ඉගන්නවා. දැන් අරේ නාවල DVD බල්ලි ගන්නවා කියන්නේ මේ ගන්නවද? ඉගන්නවා. දැන් මම අද අභිධර්මයේ වැඩි උගන්නන්නේ නැහැ. ලබන සතිය බලලා ඉන්න ඉස්සෙල්ලා. නැත්නම් මේක උගන්නලා වැඩක් නැහැ. ඉතින් ඒ නිසා දැන් සති 20ක් ගියා කියන්නේ අනිවාර්යයෙන් සක්කාය දිට්ඨි උගන්නලා තියෙනවා. ඉගන්නවද නැද්ද? ඉගන්නවා. මතකද නැද්ද? මතකයි? මතකයි ධම්මේ. අම සති 20ම ආවද? 20ම ආවනේ. කවුද අම 20ම ආවද? ඈ? දැන් එක එක 30ක් ඇවිල්ලා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට පින්නතුනි මේක මෙහෙමයි ඉතින්. දැන් මේ පිළිතුර මේක බලලා ඉන්න. එන මූල් කරන්න දෙයක්. දැන් මම ආදී උගන්වන එක කොහොමද මේක නැතු උගන්වන්නේ? හ්ම්? සක්කාය දිට්ඨියත් කියන්නේ මට හොඳට මතකයි. පංච උපාදානස්කන්ධය ගැන කියන්නේ. ඉගෙනුම නිසා තමයි අද මම මේ කාරණේ කිව්වේ. එතකොට පින්නතුනි මොකද්ද? මම කියුවනේ මතක තියාගන්න එපා කියලා. ඒකවත් කියන්න. කොහොමද උගන්වන්නේ? මතක තියාගන්නත් එපා. අහුවම කියන්න පුළුවන් වෙන්න ඕනේ කියලා තමයි උගන්වන්නේ. දෙකම බෑ. මතක තියාගන්නත් බෑ කියන්න. ඒ නිසා පින්නතුනි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තින මම මගේ ආත්මය මොකද්ද පංච උපාදානස්කන්ධේ? රූප. ඊළඟට වේදනා. ඊළඟට සංඥා. ඊළඟට චේතනා. ඊළඟට සංස්කාර. ඊළඟට විඥාන. මේක හැමම කියන්නේ. මේක ස්කන්ධයක් කියන්නේ කොහොමද? ස්කන්ධයක් කියන වචනේ තේරුම මොකද්ද? ගොඩක්. එහෙනම් ගොඩකට කියන්නේ ස්කන්ධය. වේදනා ගොඩක් වේදනා ස්කන්ධය. සංඥා ගොඩක් සංඥා ස්කන්ධය. චේ සංස්කාර ගොඩක් සංස්කාර ස්කන්ධය. විඥාන ගොඩක් විඥාන ස්කන්ධය. මේකට ග්‍රහණය කරගන්න ධර්මතා දෙකක් තියෙනවා. එකක් තමයි දිට්ඨි අනිත් එක තමයි ලෝභය. මේ දෙකේම තියෙන මොකද්ද? ග්‍රහණය කරගන්න ගතිය. ඒ කියන්නේ උපාදාන කරන ගතිය. මොන ගතියද තියෙන්නේ? වා දිට්ඨියටත් තියෙන උපාදාන ශක්තිය, ලෝභයටත් තියෙනවා උපාදාන ශක්තිය. එතකොට දිට්ඨිය කියන්නේ මොකද්ද? වරද්දා ගැනීම. මොකද්ද දිට්ඨිය කියන්නේ? වරද්ද. මොකද්ද? රූපේ කොහොමද වරද්ද ගන්නෙ? ආහාර හේතුවෙන් හටගන්න රූපය. කුමක් හේතුවෙන් හටගන්න රූපයද? ආහාර හේතුවෙන් පවතින රූපය. අපි ගන්නව මොකක් කියලාද? මමය, මගේය, මගේ ආත්මය කියලා.
ස්පර්ශය හේතුවෙන් පවතින වේදනාව අපි ගන්න මොකක් කියලාද? මමය, මගේය, මගේ ආත්මය කියලා. ස්පර්ශය පවතින හේතුව සංඥාව ගන්න මොකද්ද? මම, මගේ ආත්මය කියලා. ස්පර්ශ හේතුවෙන් පවතින සංස්කාර අපි ගන්න මොකද්ද? නාම රූප නිසා හටගන්නා වූ විඥාණය අපි ගන්න මොකද්ද? මම, මගේ ආත්මය. එතකොට මෙන්න මේ පහක් තමයි අපි දැන් මේ නම් ඕන්නේ. මේ වැඩක් නැහැ. දැන් ඕක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඔය ඩහා ජීවිතය. දැන් ඔයක රූප එහෙම ඕන්නේ නැහැ. දැන් ඔබට තේරෙනවා ඔබට හිතක් තියෙනවද? තියෙනවා. ඒ වේදනාව හට ගන්නවද? හට ගන්නවා. හඳුනා ගන්නවද? හඳුනා ගන්නවා. ක්‍රියාත්මක වෙනවද? ක්‍රියාත්මක මොනවටද? කන්න බොන්න ක්‍රියාත්මක වෙනවා, සද්දාවට ක්‍රියාත්මක වෙනවා, දේශයට ක්‍රියාත්මක වෙනවා, ලෝභයට ක්‍රියාත්මක වෙනවා. ඔය වගේ සිදුවීම් ගණනාවක් ජීවිතය කියලා කියන්නේ. එතකොට ඔබට හිතට අරමුණු වෙනවා. හිතට එන්නේ මොකද්ද? අරමුණු. එතකොට ඔන්න ඕක තමයි ඔබේ ජීවිතය. ඔයින් අහන ඔබට ජීවිතයක් තියෙනවද? නෑ. දැන් මේ නම් ටික අමතක කරලා දාන්න. ඒ ඕනේ. එතකොට ඕක තමයි ජීවිතය. එතකොට ඔන්න ඔය සියල්ල එක එක හේතු නිසා තමයි ඇති වෙන්නේ. නමුත් ඔබට අදහසක් තියෙන ඔබ තුල මොකද්ද? මේ සියල්ලම කවුද? තමන් ඒ කියලා. ඔන්න ඕක තමයි වරද්දගත් අදහස. ඕක තමයි වරද්දගත්. ඒකට කිව්වා මොකද්ද? මේ පංචස්කන්ධයට කිව්ව නමක් මොකද්ද? සක්කාය. වරද්දා ගැනීමට කිව්වා දිට්ඨිය. පංච උපාදානස්කන්ධයකට වැරදි අනවබෝධයට කිව්වා මොකක්ද? සක්කාය දිට්ඨිය කියලා කිව්වා. මේ ධර්මය මතක නැත්තේ කාටද? ධර්මයේ මතක නැත්තේ කාටද? මතක නැත්තේ කාටද? අම්මේ බෑක් එකේ මතක නැද්ද? බෑක් එකේද? කාටද මතක නැත්තේ? නෑ, දැන් පංචස්කන්ධේ නෙවෙයි දැනෙන විදියට කියන්න. කාටද මතක නැත්තේ? තමන්. මට. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඒතර කාටද දුකින් නිදහස් වෙන්න ඕනේ? පුළුවන් වෙයි බලාගෙන ඉන්න. කාටද දුකින් නිදහස් වෙන්න ඕන? ඇතුළාන්තයෙන් කියන මොකද්ද? තමන්ට. ඇතුළාන්තේ හිත කියන කාටද දුකින් නිදහස් වෙන්න ඕන? කාටද දුක් කරදර නැති වෙන්න ඕන? තමන්ට. කාටද සතුට ඇති වෙන්න ඕන? තමන්ට. ඔන්න ඔය හැඟීම තමයි, වෙන මොකුත් නැහැ. මේ නම් මේවා මේ නම් විතරයි. මේ නම් අල්ලගෙන ඇති වැඩක් නැහැ. මේවා නම් කියන්නේ නිකාර ධර්ම ධාතුව තේරුම් ගන්න පාවිච්චි කරන ටික. මෙන්න මේ ඇතුලේ තියෙන මේ හැඟීම. එතකොට මේ රූපේට කවුරු හරි ගැහුවොත් මොකද වෙන්නේ? කාට ගැහුව කියලාද හිතන්නේ? මට ගැහුවා කියලා. අන්න දුක හට ගන්නවා. හිතට අරමුණක් එනකොට වේදනාවක් ඇති වෙනවා ස්පර්ශය නිසා. එතකොට දුක් වේදනාවක් ඇතුළු කාට ඇති වෙනවයි කියලා හිතන්නේ? තමන්ට. තමන්ට ඇති වෙනවයි කියලා හිතන්නේ. ඒ නිසා පින්නතුනි, තමන්ට අයිති නැති දෙයක අයිතිකාරත්වයක් පනවගෙන දිට්ඨිය විසින් මොකද කරන්නේ? විශාල දුක්ගොඩකට මේ පින්නතුන් පත් වෙලා ආයින. විශාල දුක්ගොඩ. ඒ සියලු දුක්ගොඩ ඔබට බාර දෙයක් නෙවෙයි. නම් ඔබ මොකද ඉල්ලගෙන කාලා තියෙන්නේ? මොකද කරන්නේ? ඉල්ලන් කන. ඔබට කියන්නේ ඕක තමයි. තමන්ට අයිති නැති දේවල් අයිතිකාරීත්වයක් පෙන්නගෙන ඉල්ලගෙන. එනිසා පින්නතුනේ තව දුරටත් මේ පින්නතුන ඕන ඉල්ලගෙන කන්න පුළුවන්. නැත්තම් මේ විදියට දැන් කල්පනා කරපු ගතිය පේරණේ කොච්චර දැන් මම මේ සක්කාය දිට්ඨිය දවසේ කල්පනා කරන්න ක්‍රම ගණනාවක් කිව්වා. ඕ කල්පනා කරපු ගතිය හොඳටම පේනවා. මේ පින්නතුන් මේ මාස තුනේම නොකඩවාම කල්පනා කරා නේද? පිස්සු පීකුදු. මාස තුනේ නොකඩවාම උදේ හවස අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි හිතගන්නේ අරමුණක් ඇති වෙන්නේ වේදනාව. ඒ වේදනාවත් එහෙම හිතුව නේද? මාස 3ම කෑවද? මාස 3ම දෙයංග පිටේ කෑවද? වතුර මතකද? වතුර බිව්වද? වැසිකිලි ගියාද? ඒ නිසා පින්නතනේ ඔය හැම අවස්ථාවම මොකද ඔබට මේ දුකින් නිදහස් වෙන තියෙන අවස්ථාව මොනව කරන්නද? අනේ කාලේ වනේ වාස. ඒක තමයි ප්‍රශ්න. පන්සලේ, පල්ලියේ, බෝගහේ නිවන තියෙන කොච්චර හොඳයිද? එහෙනම් කඩාගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ පින්නතුන්ට මේ තමාව නැති කරන්නේ නැතුව කවදාවත් යදුව කියලා මේ දුක අවසන් වෙන්නේ නැහැ. ඒක කල්පනා කරන්නේ. ඒක මුල්ලත් දුන්න නැත්තම් මරණකම් මැරලත් ඊට පස්සේ දුකම තමයි. දුක තමයි රංජනි. වෙන දෙයක් නැහැ. ඒ නිසා මේ පින්නතුන් කල්පනා කරලා බලන්න. සතියෙන් සතියට ඉගෙන ගන්න ඇවිල්ලා එහෙම වැඩක් නැහැ. බොරුවට එහෙම ඇවිල්ලා සතුට වෙලා ගිහිල්ලා වැඩක් නැහැ මේක කළා. ඔබ එක්ක අවංකවම උත්සාහ කරන්න ඕනේ, නැත්නම් ගෙදර ඉන්න ඕනේ. ඒ දෙක එකක් කරන්න ඕනේ. නේ? ඒ නිසා පින්නතුන් පොඩක් කල්පනා දැන් මේ පින්නතුන් එන්නේ මොකටද කියලා කල්පනා කරලා බලන්න. මේ කාලය ගත කරගෙන. ඊට පස්සේ එන එකේ අර්ථයක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. ඒ එන එක ප්‍රායෝගික යෙදුවම තමන්ගේ කොච්චර ප්‍රමාණයට දුක අඩු වෙනවද කියලා කල්පනා කරලා බලන්න. ඒ නිසා අඩු වෙන්නේ කොහෙද? වැඩි වෙන්න ඕනේ. දැන් මේකක්වත් මතක
ඒ නිසා පින්නතුනි මේ පින්නතුම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ යන විදියට ගිහිලා අවදාව සතර පාය නිදහස් වෙන්න පුළුවන්ද නැත්නම් මේක නිකන් තවත් එක්තරා අර කියන්නේ අපි දැන් උගන්නන්නේ සිලබස් කවර් කරන්නේ ඒ වගේ එකක්ද කියලා දැන් ඕස්ට්‍රේලියාවට ගියාම මේගොල්ලෝ අහන මාසෙන් අභිධර්ම උගන්වනවද කියලා මං කෝ යකෝ සිලබස් කවර් කරන්න නෙවෙයි ආවේ සිලබස් එක කවර් කරගෙන යනවද නැත්නම් මේකේ මොකක් හරි වැඩක් ගන්නවද ඉතින් ඒ නිසා මේ පින්නතුම කල්පනා කරලා බලන්න දැන් මේ පින්නතුනේ මේ සති 20 ඉඳලා ඉදිරියට පන්ති ඉවර වෙනකම්ම සක්කාදිට්ඨිය නැති කරන්නේ එක එක දවසට එක එක පැති වෙන්නනවා. ඊට අමතර අභිධර්මයේ හරහා ඔබේ සාමාන්‍ය ජීවිතය හරහා ඔබ කවුරු හරි මේ පොයින්ට් එකක් අල්ලගෙන තමන්ගේ දුක නිදහස් කරගන්න. ඒ නිසා පින්නතුනේ මේ ජීවිතේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. ඒට අවශ්‍ය බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ පෙන්නපු දේවල් සති 20 ඉඳලා පන්ති ඉවර වෙනකම් දවසින් දවසට පෙන්නනවා. ඔන්න මේ පින්නොත අදේ ක්‍රමයක් පෙන්වන්න. හිත ගන්නෙ මොකද්ද? අරමුණ. ඒක මේ පින්නොත තේරෙන අරමුණක් ගන්නවා කියන එක. ඒක තේරෙනවද හිත ගන්න අරමුණක් කියලා? කොහමද අම්ම තේරුම් අරන් තින්නේ ඒක? අම්ම නැගිටින්න ඕනේ හොම ඉඳන් කියලා. ඒ හිත අරමුණක් ගන්නවා කියන්නේ කොහමද තේරුම් අරන් තින්නේ? ඔවා අම්ම කොහමද තේරුම් අරන්ති කොහමද හිත ගන්න අරමුණක් කියලා තේරුම් අරගෙන තියෙන්නේ කොහමද ඈ අම්ම ගෙදරදී කතා කරන්නේ කොහමද ඒ ගෙදර වගේ කතා කරන්නේ අවුලන්නේ මයික් එක දෙන්නද නැත්තම් කොහමද ඇහෙන්නේ ඔ උදාහරණයක් දැන් අපිට මේ වෙලාවේ මොනවද හිතෙන්නේ? දැන් මේ වෙලාවේ උත්තර දෙන්නේ කොහොමද කියලා නේද හිතෙන්නේ? ඕක තමයි අරමුණ. වෙන මොකක්වත් නෙමෙයි. දැන් හිතනවා මොකක්ද යකෝ මට උනේ. එහෙම හිතනවද? ඒක තමයි අරමුණ. ඒක තමයි හිතට දැනෙන වෙන මොකද්ද? ඕක තමයි හිතට දැනෙන අරමුණ. දැන් මේ වෙලාවේ මේ පින්නතුළු යමක් දැනගන්න ඕද? ඒක තමයි අරමුණ කියලා කියන්නේ වෙන මොකක්වත්. එයිද ඕක හොයන්න අමුතුවෙන් උපමාවෝනේ. මේ පිළිතුර හොඳට ප්‍රායෝගිකව තේරුම් ගන්න. නැත්තම් බොරුවට මේක හිතර දැනෙන අරමුණක් ඇයි කියලා වැඩක් නැහැ. මොකක්ද අරමුණ? මේ වෙලාවේ මේ දැනෙන දේ තමයි අරමුණ. මොකක්වත් මොකක්ද අම්ම කිව්වේ? දෙයියන්ගේ පිටේ නිදහස් වුණා කියලා හිතුවද? ඒක තමයි අරමුණ. වෙන මොකක්වත් නෙමෙයි. මොකක්ද අම්ම මේ අම්ම කිව්වේ? ඈ? නැ කිව්වේ නැ පස්ස හැරුණේ. ඈ? අයත් එක යන්න හිතුණද? ඒක තමයි යන්න හිතුණා ඒක තමයි අරමුණ. අද ආවේ මොකටද කියලා හිතුණද? නෑ අන්න. ඒ මොනවයි හිතුණත් කමන්නේ ඒක තමයි හිතට දැනෙන අරමුණ. එතකොට මේ පිළොත් තේරුම් ගන්න හිතට දැනෙන දේ තමයි මේ අරමුණක් කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. හිතට දැනෙන අරමුණ ගැන හුව වටපිට බලන. එතකොට වටපිට බලන්නේ ඇයි? මට මොකක්ද උනේ කියලා හිතනවනේ. අන්න ඒක තමයි අරමුණ. වෙන මොකක්වත් නෙමෙයි. අපමට තේරුණානේ. ඒක තමයි අරමුණ. එතකොට පිළොත් හිතට දැනෙන දේවල් අපිට බෙදලා ගන්න පුළුවන්. ඒක තමයි මොකද්ද? අපිට මේ අතීතයේ කරපු දේවල් දැනෙනවා. මොනවද දැනෙන්නේ? අතීත සිදුවීම්. ඒ කියන්නේ මොනවද අතීත සිදුවීම්? මේ පින්නඳුන්ට ගෙයක් දොරක් කියලා දෙයක් තියෙනවද? අම්මට ගෙයක් දොරක් කියලා දෙයක් තියෙනවද? තියෙනවද? පාරේ දින්නේ. තියෙනවද? ඔය ගෙදර මතක් වෙනවා කියන්නේ ඔක අතීත සිදුවීමක්ද නැද්ද? අතීත සිදුවීම්. ඊට කලින් පන්ති උගන්වපුව මතක් කරනවා කියන්නේ මොකක් මතක් කිරීමද? අතීත සිදුවීම. අද දවල්ට කෑම මොනවද කියලා දැනගන්නේ මොකද්ද? අතීතයක් අරමුණු කරනවා. එතකොට දැන් මේ කොහොමද මේ පන්තියට ආවේ කියලා දැනගන්නේ කොහොමද? අතීතයක් අරමුණු කරනවා. අතීතයක් දැනගන්නවා. අරමුණක් කියලා අතීතයේ යමක් දැනෙනවා හිතට. අන්න ඒක ඒකට කියනවා අතීත අරමුණක් කියලා. ඒකට කියන්නේ මොකද්ද? අතීත අරමුණ. එහෙනම් හිතට දැනගන්න පුළුවන් අතීත අරමුණ. අතීත අරමුණු දැනගන්න පුළුවන්. ඒ වගේම මෙයා මේ පින්නතුන් මේ පන්ති ඉවරලා ගෙදර යනවද? බලාපොරොත්තුවක් තියෙනවනේ. බලාගෙන ඉන්න ගෙවල් ඉතුරු වෙන්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා දැන් ගෙදර යන්න බලාපොරොත්තුවක් තියෙන. ඒවට කියන්නේ මොකද්ද? අනාගත අරමුණු. තාම නැහැ මේ පින්නතුන් අනාගත අරමුණු. මොනවද තා අනාගතය පිළිබඳව හිතට දැනෙන්නේ මොනවද? මොනවද දැනෙන්නේ? මේ විදියට කිය දුකින් නිදහස් වෙන්න පුළුවන් කියලා දැනෙනවද? ඈ මේ මට නම් එකක් දැනෙනවා මේ විදියට ගියොත් ලබන සතියේ පන්තියෙන් භාගයක්වත් නැති වෙයි.
ඒ මොන අරමුණුද? අනාගත අරමුණු. කමන්නේ. එහෙම වුණාට කිසි ප්‍රශ්නයක් නෙමෙයි. මේක තේරුම් ගන්න මහන්සිය ණයම එන්න ඕන. ඊළඟට දැන් මේ පින්නතුන්ට මොකද ලැබෙන සතිය පිළිබඳව හිතෙන්නේ? මොන අම්ම මොකද හිතන්නේ? ප්‍රාර්ථනේ මැරෙන්න එපා කියලා ප්‍රාර්ථනා. එහෙනම් ඒ ඔක්කොම මොනවද? අනාගතයේ පිළිබඳව දැනෙන දේ. දැන් හෙට රස්සාවට යන්න ඕන. පාසල් යන්න ඕන. ඒක මොකක් පිළිබඳව දැනෙන දෙයක්ද? අනාගතය ගැන. එතකොට අපිට හිත දැනගන්න අනාගතය පිළිබඳව. හිත දැනගන්න අතීතය ගැන, හිත දැනගන්න අනාගතය ගැන. එතකොට පින්නතුනි තවත් මොනවද හිත දැනගන්නේ? මේ මොකද්ද? ඒක දැනගත්තේ කොහේ වෙලාවේ? දැන් දැන්. එතකොට මේ හිතට දැනගන්න පුළුවන් වර්තමාන දේවල්. මොනවද දැනගන්න පුළුවන්? වර්තමාන දේවල් දැනගන්න පුළුවන්. එහෙනම් මේ හිතට දැනෙන විදි තියෙනවා කීප විට. ඒ වගේ මේ මොහොතේ පවතින දේවල් දැනෙනවා. අතීත දේවල් දැනෙනවා. අනාගත දේවල් ඔයින් එහාට දැනෙන එකක් කිය. ඔයින් එහාට දැනෙන දෙයක් කිය. අම්මේ ඉන් එහාට දැනෙන දෙයක් කිය. අර පොතේ තියාගෙන පෑන බලාගෙන හිටි දැනෙන දෙයක් කිය. කියන්න බල. මොකද්ද මං ඇහුවේ? ඇහෙන්නේ නැහැ. ගෙදරදීත් ඔහමද කතා කරන්නේ? කොහොමද ඉන් එහාට මොකක්ද දැනෙන්නේ? දැන් මං ඇහුවේ අම්මට මම තේරෙනවද? මම මයික් එක වන්නද? ඈ ඇහෙන්නේ නැහැ. මොකද්ද? පොඩේ පොඩේ මොකද්ද? ඔව්. අම්මට දැනෙන දෙයක් කිය. දැනෙන දෙයක් තියෙනවද? පොඩයි හිතින් බලන්නේ ඊට එහා දෙයක් දැනගන්න. ඊට එහා දෙයක් කාටවත් දැනගන්න පුළුවන්ද? පොඩක් ට්‍රයි කරලා බලන්න. පුළුවන්ද? මේ ඔච්චර තමයි ඔබේ ජීවිතය. ඊට එහා ජීවිතයක් එහෙනම් ඔබට ඔයිතන ඉහාට දෙයක් දැනගන්න බෑ කියන්නේ හිතර ඔයිට එහා කිසිම ජීවිතයක් නෑ. පුළුවන් නම් හොයන්න ඔයිට එහා ජීවිතයක්. දැන් ඔබ යනවයි කියලා දැනෙනවා, කනවයි කියලා දැනෙනවා, රස්සාවල් කරන්න යනවා. මම පෙන්නනවා දැන් මේ මීට එහා දෙයක් ඔබට දැනගන්න බෑ කියලා. එහෙනම් ඔබ මොනවයි කරලා තියෙන්නේ? ඔබ මොනවයි ජීවිතේ පුරාම කරලා තියෙන්නේ? ඔයිට එහා දෙයක් කළා නෑ. ඔයිට එහා දෙයක් කවුරුත් කරලා තියෙනම් පුදුමයි. මීට එහා දෙයක් කවුරුවත් කළා නෑ. ඔබ රස්සාවල් කරන්න ඇති, ඉගෙන ගන්න ඇති, දරුවෝ හදන්න ඇති, කසාද බඳින්න ඇති, දේවාල ගාන යන්න ඇති, පිස්සු කෙල්ලින් ඇති. හැබැයි මීට එහා දෙයක් කළා පුළුවන් නම් බලන්න කරලා තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. කවුරු හරි එහෙම කරලා තියෙනවා නම් හොයා බලන්න. එහෙනම් පිළිද ඔබේ ලෝකෙ ඔච්චරයි. මොකද්ද? අතීතය ගැන දැනගන්න හිතන එකයි, අනාගතය ගැන හිතන එකයි, වර්තමානය ගැන හිතන එකට එහාට ලෝකයක්, ඔයිට එහාට කිසිම ලෝකයක් නැහැ. පුළුවන් නම් පෙන්වන්න ඔයිට එහාට ලෝකයක් තියෙයි කියලා. ඔයිට එහාට කිසිදු ලෝකයක් මිනිස්සෙටවත්, දෙවියෙටවත්, බ්‍රහ්මයෙටවත් නැහැ. ඔච්චර තමයි තියෙන්නේ. මෙන්න මේ ලෝකයේ තුල තියෙන එකම දෙයයි මොකද්ද? දුක. දුක තමයි රංජනී. ඔච්චරයි තියෙන්නේ. මොකද්ද දුක? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස. ඔය ටික තියෙනවා. ඔය තියෙනවා. ඔයිට එහා දෙයක් ඔයික නැහැ. දැන් ඔබට එන ඉපදීමේ දුක එන්න ඕන, ලෙඩවීමේ දුක එන්න ඕන, වයසට යෑමේ දුක එන්න ඕන. මොකද්ද? මේ තුන් කාලය තුල. ඊට එහා කිසිම දෙයක් එන විදිය? ඇයි මීට එහා ලෝකයක් නැත්තම් මීට එහා කිසි දුකක් පවතින විදිය නැහැ. එහෙනම් පිරුදු මේ එළියේ බාහිර කිසිම තැනක දුක නැහැ. මොකද්ද? එහෙනම් ඔබේ හිතට දැනෙන මේ තුන් කාලය තමයි දුක පවතින්නේ. ඊට එහා දුකක් නැහැ. මං කියන්නේ තේරුණාද? තේරෙනවා. හැබැයි මම අහනවා හොඳේ. දැන් විරස් වෙලා ආවිල්ලා තියෙන්නේ. ආයිද වෙනසක් ඕන කියලා කිව්වනේ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ නිසා පින්නතුන් හොඳට කල්පනාවෙන් කියන්න. හැබැයි අහන තේරුණාද කියලා බලන්න. දැන් ඔයිට දුකක් පවතිනවා නම් පැනතින ඕන ඔයි තුන් දැනෙන තුන් කාලය තුල. ඔයින් එහාට දුක ඔයිට වාට කිසිම දුකක් මනුස්සයෙක්ටවත්, දෙවියෙක්ටවත්, බ්‍රහ්මයෙක්ටවත් නැහැ. හොඳට අහගෙන ඉන්න. හොඳට තේරුම් ගන්න. එතකොට පින්නතුන් මෙන්න මේ පින්නතුන් මේ ජීවිතයේ තියෙන මෙන්න මේ වගේ දේවල්. ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා, යස, අයස, සැප දුක. පින්නතුනේ ඔන්න ඔය තුන් කාලෙන් දැනෙන දේ තුල තමයි ඔය යට තියෙන්නේ. ඔයිට එහා දෙයක් නැහැ. දැන් මේ තුන් ඔබට අතීතයක් දැනෙනවනේ, අනාගතයක් හිතට දැනෙනවනේ, වර්තමානයක් හිතට දැනෙනවනේ. ඔය තුනම දැනෙනවනේ. දෙයනේ කියලා දැනෙනවද? දැනෙනවා. ඔය තුක ඔය තුල තමයි අටලෝ දහම තියෙන්නේ. ඔයින් එහාට අටලෝ දහම නැහැ.
එහෙනම් මේ තුන් කාලයේ දැනගන්න සෑම මනුස්සයෙක්ට දෙවියෙක්ට බ්‍රහ්මයෙක්ට මොකටද යටත් වෙන්න වෙන්නේ? අටලෝ දහමට යටත් වෙන. මොකද්ද? ලාභ, අලාභ, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක, යස, අයස, සැප, දුක. කවුරු හරි මේ තුන් කාලේ අත්හරින්නේ නැතුව මේ යට එපාකුවට කවදාවත් නොලබී තියෙන්නේ නැහැ. කවුරු හරි මේ තුන් කාලේ අත්හරින්නේ නැතුව දුක එපාකුවට දුක නොදෙනී තියෙන්නේ නැහැ. මොකද මේ තුන් කාලයේ තුල, ඒ කියන්නේ මේ ලෝකයේ තුල පවතින එකම දෙයයි දුක හා අටලෝ දහම තුල කැරකීම පමණයි. ඉන් එහාට දෙයක් හීනෙන්වත් හිතන්න, හීනයක්වත් ඔයින් එහාට පේන්නේ නැහැ. ඔබට හීනයක් වෙනුණත් මේ තුන් කාලයේ තුල හීනයක්වත් බලන්න පුළුවන්. බැලලපු හීනයක්වත් තියෙනවද මේ කාලෙන් එහාට? හීනයක්වත් බලන්න බෑ. එහෙනම් මින් එහාට අරමුණක් ගැන සිහිනෙන්වත් හිතන්න බෑ. ඒ තරම ස්වභාවයක් තියෙන. ඒක ඔබ මුළු ජීවිතේ මොනවා කරත් මොන නාඩගම නැතුවත් මින් එහාට නටන්න පුළුවන් කම නෑ. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතේ පින්නතුණි අන්ත දෙකක් කපා හරිනවා. අන්ත දෙක, ඒක තියෙන බද්දේක රත් සූත්‍රය. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතයේ මොකද්ද? සිහිනයක් පමණයි. අතීතයේ සිහිනයක් පමණයි. අනාගතයත් හට අරගෙන නැහැ. අතීතං නාන් වාගමේය නප්පටි කංකේ අනාගතං. අතීතේ නිරුද්ධ වී ගිය දෙයක්. අතීතේ මොන වී ගිය දෙයක්ද? නිරුද්ධ වී ගිය දෙයක්. නිරුද්ධයි කියන්නේ මොකද්ද? නැහැ. නැහැ. නිරුද්ධයි කියන්නේ මොකද්ද? අතීතයක් නැහැ. ඔන්න හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ කියනවා අතීතේ නිරුද්ධයි. නිරුද්ධයි නම් දෙයියනේ මොකද්ද? අතීතයක් කියලා එකක් නැහැ. එහෙනම් ඔබ ගේගෙන හිතන සිතුවිල්ල ඇත්තද බොරුවද? පට්ටපල්ම බොරුවා. එන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අතීතේ නිරුද්ධයි. අතීතය ගැන කල්පනා කරාට ඇති වැඩක් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනාව අනාගතයත් හට අරගෙන නැහැ. මොකද්ද හට අරගෙන නැත්තේ? අනාගතයත් හට අරගෙන නැහැ කියන්නේ අනාගතයකුත් නැහැ. අතීතේකුත් නැහැ. ඒකයි දෙකම නැත්තම් මොකද්ද තියෙන්නේ? මේ මොහොතේ කියන්නේ වර්තමානයක් පමණයි. ඔච්චරයි පවතින්නේ. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට කියනවා ඔබ අතීතය අත්හරින්න. ඇයි අත්හරින්න? අතීතය නිරුද්ධ වෙච්ච නිසා. ඔබ අනාගතය ගැන සිහින මවන්න එපා. ඇයි හට අරගෙන? ඔබ වර්තමානයේ ජීවත් වෙන්න. එහෙනම් ඔබ කවුද? නෑ, දැන් ඔබ නිහඬව අහන්න, ඔබ කවුද? 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 දැන් වර්තමානයේ කියන වචනේ කොහෙන්ද ඉගෙන ගත්තේ? කොහෙද ඔක ඉගෙන ගත්තේ? ඔයාත් අතීතයෙන් ගත්ත හැමලන්නේ. එන අතීතය අරමුණු කළා ඔය කියන්නේ. එතකොට මොකද වෙන්නේ? වර්තමානයක් ගැන කාටවත් කතා කරන්න බෑ. ඔක්කොම නිහඬ වෙලා යනවා. ඔබට වර්තමානය ගැන කතා කරනකොට අතීතයෙන් සාක්ෂි අදින්න වෙනවා වෙනවා. ඔබගේ හැම කෙනෙක්ගේම සිත පුරාවිද්‍යා කෞතුකාගාරයක්. මොකද්ද? මොකද්ද කිව්වේ? පුරාවිද්‍යා කෞතුකාගාරයක්. හැබැයි පුරාවිද්‍යා කෞතුකාගාර වලට වටිනාකමක් තියුණට ඔබේ හිතේ තියෙන කිසිම පුරාවිද්‍යාත්මක දෙයක් වටින්නේ නැහැ. ඒකෙන් ඔබට ඇති කරන්නේ මොකක් පමණයිද? දුක පමණයි රංජනී. වෙන මොකක්වත් නෙවෙයි. ඒක විතරයි හටගන්නේ. එතකොට පින්නතුනි දැන් වර්තමානයේ ඔබට ඔබේ නමවත් කියන්න පුළුවන්ද? දැන් ඒකත් අතීතයෙන් අහුලන්න ඕන. එතකොට බුදුරය ඔබ හැමතිස්සෙම එනන් ජීවත් වෙන වර්තමානයේද අතීතය අනාගතයේද? අතීත අනාගතය. ඒක ඇත්ත කතාව. එතකොට අතීත අනාගතයේ තුල ජීවත් වෙන සෑම මිනිස්සෙට මොකද තියෙන්නේ? දුක පවතින. නැත්තම් අටලෝ දහමට යටත් වෙනවා. මොකටද යටත් වෙන්නේ? ඒ සැබවින්ම ලෝකය හදන්නේ කවුද? ඔබේ හිත විසින්. ලෝකය හදන්නේ කවුද? හිත විසින්. නැති දේවල් එකතු කරලා ඔබට ලෝකයක් මවනවා. ඔබේ ලෝකය තුල පෙරලෙනවා. කොහොමද පෙරලෙන්නේ? සැප දුක තුල පෙරලෙනවා. නිന്ദා ප්‍රශංසා තුල පෙරලෙනවා. ලාභ අලාභ තුල පෙරලෙනවා. යස අයස තුල පෙරලෙනවා. ඔහොම පෙරලි පෙරලි යනවා. ওই පෙරලීමෙන් ඇහෙන එහාට කිසිම දෙයක් ඔබට දැනෙන්නේ නැහැ. කාටවත් දැනෙන්නේ නැහැ. ඔබ කොච්චර දුවවිද්දත් කොච්චර කොහේ ගියත් දැනෙන්නේ නෑ නෑමයි. එහෙනම් ඔබ මොකද්ද හැමතිස්සෙම කරන්න ඕන? දැන් පළවෙනි ටෙක්නික් එක. බුදුරජාණන් වහන්සේ කිව්ව මේ වචනේ මතක් කරන්න. ඕනම් බද්දේක රත් සූත්‍රයෙන් බලා ගන්න. අතීතං නාන් වාගමේය නප්පටි කංකේ අනාගතං. අතීතයත් නිරුද්ධයිලු. අනාගතෙත් හටගෙන නැහැලු. වර්තමානයේ ඔබ කවුද? වර්තමානයේ ඔබ කවුද? කවුද? නෑ කියලා අදහස මොකක්වත් නෑ කියලා අදහසක් තියෙනවනේ. මොකක්වත් නෑ කියලා අදහසක් තියෙනවද? නැත්නම් මොකෝ නැත්නම් ඔය කියන්නේ. දැන් දෙකම කැපුවට පස්සේ වර්තමානයක් තියෙයි කියලා අදහසක් නැද්ද? තියෙනවා තියෙනවා. නෑ. වර්තමානයක් තියෙයි කියලා අදහසක් තියෙනවද නැද්ද? තියෙනවා මේ තියෙනවා. නැත්නම් කෑ ගහන්නේ කොහොමද? මොකද
අතීතය අනාගතය අත්තරියට පස්සේ ඒ අන්ත දෙක අත්තරියට පස්සේ මොකද්ද ඔබට දැනෙන්නේ? වර්තමානයක් දැනෙනවා. ඒක කියන්න පුළුවන්කම කියනකොටම අතීත සාක්කියකින් තමයි කියන්නේ. ඒක කාටවත් වචනෙට නගන්න බැරි වුණාට හදවතට එහෙම මොකද්දෝ දෙයක් දැනෙනවා. ඒ දැනෙනවා කියන්නේ තාමත් හිත අරමුණු ගන්නවද නැද්ද? ගන්නවා. එතකොට පිනොදේ ඔන්න ඔතනත් නැත්තම් මොකද්ද ඉතුරු වෙන්නේ? ඒ අදහසත් නැත්තම් මොකද්ද ඉතුරු වෙන්නේ? අන්න පිනොදේ තුන් කාලෙන් එහාට හිත පයින්නවා. ඒක තමයි මොකද්ද? නිවන. ඒකට කියන්නේ මොකද්ද? නිවන. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපි වර්තමානයේට ගන්නේ නිවන දෙන්න නෙවෙයි. නිවනට ආසන්න කරන්න. මොකට ආසන්න කරන්නද? නිවනට අපි ආසන්න කරන අන්ත දෙකක් කපලා. මේ අන්ත දෙක කැපුවට පස්සේ මිනිස්සෙක්ට වර්තමානයේ හිත පිහිටනවා. මෙන්න මේ අදහසත් ඉතින් අත්හැරියට පස්සේ මොකද්ද තියෙන්නේ? නිවන. ඒක. හිත තුළ යමක් දැනෙන සෑම අවස්ථාවක නිවන නැහැ. නමුත් ඔබට එකපාරට මේ අවස්ථාවට පත් වෙන්න බෑ. ඔබ කරන්න ඕනේ එකයි. බුද්ධ වචනේ කල්පනා කරලා අන්ත දෙකක් කපන්න ඕන ජීවිතේ. මොකද්ද? අතීතාන්තය, අනාගතාන්තය. ඊට පස්සේ ඔබේ හිත නිකම්ම වර්තමානයට එනවා. මොකටද එන්නේ? වර්තමානයට ආවම බුදුහාමුදුරුවෝ කියනවා තත්ත විපස්සති. වර්තමානයත් විදර්ශනා කරලා දාන්න. වෙන කරන්න දෙයක් නැහැ. වර්තමානයේ විදර්ශනා කරන්න කලින් වර්තමානයට එන්න පුරුදු වෙන්න ඕන. දැන් වර්තමානයේ විදර්ශනා කරන විදිය කියා දීලා වැඩක් නැහැ. ඉස්සෙල්ලා මොකද පුරුදු වෙන්න ඕන? අන්ත දෙක කපලා වර්තමානයේ හිත දාන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තත්ත විපස්සති වර්තමානයත් විදර්ශනා කරලා දාන්න. කොහොමද විදර්ශනා කරන්නේ? ඔන්න පාසිකූල දෙනවා. ඔන්න මේ හැම දිනාටම මැරෙන්න කලින් පාසිකූල දෙනවා. රෙද්දක් නැත්නම් ඒ ඇඳුම හරි අල්ලගන්න. අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ. උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේ සංූප සමෝසුකෝ. ඔන්න ඕක නේද අන්තිමට පාසිකූලයට දෙන්නේ. ඔන්න විපස්සනා කරන ක්‍රමය. මොකද්ද? දැන් මලකෙවල් වල අන්තිමට දෙන්නේ ඕකනේ. මෙහෙන් ගියා හාමුදුරනවා ඕස්ට්‍රේලියාවේදී මට කිව්වා මල ගෙදරක ගියාට පස්සේ මෙන්න මෙහෙම පෝස්ටරයක් තිබුණලු. මොකද්ද මේ පෝස්ටරේ තියලා තියෙන්නේ? ඉපදුවින උපදින භවයා පාසා නිවන් දකීවා. මොකෝ හිනාවනේ? කබෝට මිනායි. හැබැයි මේ පින්නතුන්ටත් එහෙම ඒක නෙවෙයි දෝන. උපදින්නත් ඕන, නිවන් දකින්නත් ඕන. ඉතින් මේ පින්නතුන් ওই හිතේ තියෙන මෝඩකම මේ මිනිස්සේ පෝස්ටරේටම ගහලා තියෙනවා. උපදින්නත් ඕන, නිවන් දෙකම කරන්න බෑ. එක්කෝ නිවන, එක්කෝ ඉපදීම. එක්කෝ දුක නැතිවීම. එතකොට පින්නතුනි, මොකද්ද පාංශකූලෙදි කියන්නේ? අනිච්චාවත සංඛාර උපාදවය ධම්මිනෝ. උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේ සංූප සමෝසුක. වර්තමානයේට ආවට පස්සේ ඕක හිතන්න දෙයක් නැහැ. වර්තමානයේ ෂණයකින් හට ගන්නවා ෂණයකින්. අනිච්චාවත හටගත්තු වර්තමානය කියන්නේ සංස්කාර අනිච්චා වෙනස් වෙලා යනවා. වෙනස් වෙලා යන දැනෙනවා. ඒක හිතට දැනෙනවා අරමුණ වෙනස් වෙන හැටි මේ මොහොත තුල. උපාදවය ධම්මිනෝ. උපදී උපදී වර්තමානය නැති වෙලා යනවා. ඉපදී ඉපදී නැති වෙලා. උපාදවය ධම්මිනෝ. උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ. ඒ උපදීන නැති වෙන ස්වභාවය යමෙක් දැනගත්තොත් තේ සංූප සමෝසුකෝ. ඔහු තමයි නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරා කියලා කියන්නේ. ඔහුට කියන්නේ මොකද්ද? නිවන් දැක්ක කියලා. તો ඔතන පින්නතුන යන ඕක. එතකොට ඔබට අර විදර්ශනාවට එන්න බෑ මුලින්. ඉස්සෙල්ලා අන්ත දෙක කප කප මොකටද දෙන්න ඕන? වර්තමානයේ හිත දාන්න. ඕකට ඉතින් අභිධර්මයේ ඕනෙත් නැහැ. සූත්‍ර ඕනෙත් නැහැ. වෙන මොකුත් ඕනේ නැහැ. මොකද්ද? අතීතේ නිරුද්ධවයි ගියා කියන එක තේරුම් ගැනීම, අනාගතේ හට නොගත්තා කියන තේරුම් ගත්තම හොඳටම ඇති. තේරුම් අරගෙන මැදට එනවා. තේරුම් අරගෙන මැදට එනවා. හිත මැදට වටනවා. ඉතින් මේ හිත මැදට පුරුදු කරාට පස්සේ යම් වෙලාවක මැදත් ගිලිහිලා යනවා. ඒක කියලා තමයි වෙන්නේ. තුන පින්නතුනි, මේවා තව ඉස්සරහට සතිචෛතසිකේ හරහා තව පැති වලට කියලා දෙනවා. ඉතින් මේ අවස්ථාවත් අල්ල මේව පුරුදු කරන්න. පුරුදු කරනකොට පුරුදු කරන වැඩි කාලයක ඈතක නිවන මේ හැම මොහොතක් තුළම නිවන පවතිනවා. මේ හැම මොහොතක් තුළම නිවන පවතිනවා. නමුත් ඔබගේ තියෙන අනෝබෝධය මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැතිකම. මොකක් අවබෝධයක් නැතිකමද? චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැතිකම නිසා නෙවෙයි නිවන් දකින්නේ. මොකද්ද? අනෝබෝධය වැඩි නිසා. මොකද්ද? මොකක් වැඩි නිසාද? එහෙනම් අනවබෝධය අයින් කරා නම් කෙලින්ම අවබෝධයටපත් වෙනවා. වෙන මොකක්වත් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න යන්න ඕනේ නැහැ. මොකද්ද නැති කරන්න ඕන?
අනවබෝධය නැති කරන්න. අනවබෝධය නැති වෙන තැන මොකද්ද තියෙන්නේ? අවබෝධය පවතිනවා. එහෙනම් මේ පින්නතුල චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න යන්න කියලා දෙයක් නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ? අනවබෝධය නැති කරන්න. ওই වැරදි අදහස් නැති කරන්න. පුංචි කාලේ ඉඳලා දාගත්ත චිත්‍ර ටික බොඳ කරලා දාන්න. ඒක මුහුද දිය කරලා දාන්න. ඒක ඔබේ ලෝකේ දිය කරලා දාන්න. අන්න එතන අවබෝධය පවතිනවා. එතකොට පින්නතුනි මේ ඔබ අනවබෝධය තියාගෙන කවදාවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ? ඒක පිස්සු පීකුදු කතා. ඔබේ අනවබෝධය අයින් කරන්න ටික ටික. ඔබේ වර්තමාන අනාගත ලෝකය තුල. අන්න එතකොට ඔබ අවබෝධයට පත් වෙනවා. තේරුණානේ? ඉතින් ඒක නිසා මේක කරන්න පුළුවන් දෙයක්. හැම මොහොතකම පවතින ධර්ම ධාතෝ දකින්න පුළුවන් දෙයක්. ඒ නිසා ඔබගේ හිතේ තියෙන මනස්ගත කෙහෙම්මල්, මල කෙහෙම්මල්. ඒව නිසා තමයි මේක පේන්නේ නැත්තේ. ඒකයි තාමත් දුක් විඳින්නේ. එතන මේ දැන් මේ ලෝකයක් කියලා දේවල් කොච්චර එලියක් තියේ කියලා හිතුවා බලාගෙනට හිතර දැනෙන්නේ නැත්තම් ලෝකය කියලා දෙයක් නැහැ. එහෙනම් හිතර දැනනේ ලෝකය විනාශ කරොත් ඔබ ලෝකෙන් එතර වෙනවද නැද්ද? එතරයි ලෝකෝත්තරයි. ඔබට මේ එලිය විනාශ කරන්න බෑ. ඔබට පුළුවන් ඔබේ මානසිකව හදාගත්ත ලෝකය විනාශ කරන්න. ඔබේ මානසික ලෝකය තුළ ඔබ හරිම කුරිරුයි, දරුණුයි, ඡණ්ඩයි, පරුසයි. ඇයි එහෙම කියන්නේ? ඔබේ මානසික ලෝකය තුළ ඔබට දැනෙනවා ගස්වැල් මේ ලෝකේ පවතිනවා කියලා. මොනවත් පවතිනවා කියලා දැනෙන්නේ ගස්වැල්. පළතුරු ගස් හැදෙනවා. ඊළාට පොල් ගස් හැදෙනවා. අඹ ගස් හැදෙනවා. ජම්බු ගස් හැදෙනවා. පිටු මේ ඔබේ මානසික ලෝකය තුළ හැදෙන මේ ගස්වැල් වල පිටතින් ඔබට එනවයි කියලා දැන් ඕන කෙනෙක්ට කඩාගෙන ගියාට ගස්වැල් කෑ ගහනවද? ගස්වැල් කෑ ගහන්නේ. දැන් ඔබට හිතට දැනෙනවා ඔබේ වත්තේ ජම්බු ගස් ඔක්කොම ඔබට අයිති. ඔබේ වත්තේ පොල් ගස් ඔක්කොම කාටද අයිති? ඔබට අයිති. ඔබට හිතට දැනෙනවා ඔබේ වත්තේ තියෙන රඹුටන් ගස් ඔක්කොම කාටද අයිති? ඔබට අයිති. එතකොට ඔන්න ඔබේ වත්තේ තියෙන රඹුටන් ගස් වලින් කවුරු හරි ඇවිල්ලා රඹුටන් කඩාගෙන ගියොත් ගහ කෝල් එකක් ඔබට දෙනවද? මැසේජ් එකක් ගහනවද මෙන්න කඩන් ගියා කියලා? නෑ. ගහනවද? නෑ. ඒ ගස් පින්නතුනේ නිදහසේ ඕන කෙනෙක්ට තමන්ගේ බඩගිනි නිවා ගන්න ඉඩ දෙනවා. හැබැයි මේ ලෝකයේ ඉපදිච්ච මිනිස්සු ඒ ගස් වලින් බඩගිනි මිනිසුන්ට කන්න ඉඩ තියන්නේ? ඔන්නෝයි කෑදරකම, ඔන්නෝයි පෙරේතකම, ওই ගස්වැල් වලටවත් තියෙන බෙදා දීමේ ශක්තිය ඔබට නැති නිසා තමයි ඔබ තාමත් මේ ලෝකේ හදාගෙන දුක් විඳින්නේ. මේ ස්වභාවයේ දහමේ හැදෙන කිසිම ගහකට, කිසිම වැලකට කවුරු එවෑන් කඩාගෙන ගිහිල්ලා බඩගින නිවාගත්තත් ප්‍රශ්නයක් නැහැ. නමුත් පින්නතුනි හිතක් තියෙන ඔබට එහෙම කරන්න බෑ. ඔබ කාටවත් ඔබේ ගස්වැල් වල ඒවා හිතුමනාපේ කඩාගෙන යන්න දෙන්නේ නැහැ. කොච්චර ඔබේ ගම වටේ අය බඩගින්න හිටියත් ඔබේ වාත්තේ තියෙන මුදල් ඔබට ලැබෙන්නේ නැත්නම් ඔබ කවදාවත් ඔහුගේ බඩගින්න නිවන්නේ ඒවා දෙන්නේ නැහැ. හැබැයි ඔහු හොරෙන් හරි ඇවිල්ලා ගහෙන් කඩාගෙන ගියා කියලා ගහනම් කවදාවත් කෑ ගහලා කියන්නේ. එහෙනම් හිතක් නැති ගහට නැති ගුණයක්වත් මේ සමහර මිනිසුන්ට නැහැ. හිතක් තියෙන මිනිසුන්ට නැහැ. ඒකයි මේ දුක් විඳින්නේ වෙන වාක්කන් නිසා. හිතක් නැති ගහට මහ ගුණයක් තියෙනවා. ඕන කෙනෙක් බඩගින්න නිවන්න ඔහු ඕන වෙලාවක සූදානම්. මහ පොළොවේ පස් වලින් සාරයෙන් හැදෙන පළතුරු ටික ඕන වෙලාවක ඕන කෙනෙක් බඩන ගින්න නිවනකට ඔහු කෑ ගහන්නේ නැහැ. ඔහු හිතක් තියෙන මිනිස්සු කෑ ගහනවා, නඩු දානවා නේ. ඒ ගස්වල බ්ලේඩ් ගහනවා, ඒ ගස්වලට කරන්ට් එක දානවා. ඒ කොච්චර දේවල් මිනිස්සු මේ ලෝකේ කරනවද? ඉතින් කොහොමද දුකෙන් නිදහස් වෙන්නේ? පළවෙනි ආර්ය සත්‍ය දුක. පළවෙනි ආර්ය සත්‍ය මොකද්ද? දුක. දුකට හේතුව මොකද්ද? තණ්හාව. තණ්හාව නැති නොකර කොහොම දුක නැති කරන්නේ? එතකොට පින්නතුනි ගස්වලට දුකක් හටගන්නේ නැහැ. මොකද ගස්වලට දුකක් හටගන්නේ නැත්තේ? උන්ට තණ්හාවකුත් නැහැ. එතකොට අබැයි හිතක් තියෙන මිනිසුන්ට දුක හටගන්නවා. ඇයි? ඔවුන්ගේම අර තණ්හාව නිසා. යමෙක් තණ්හාව විනාශ කරනව නම් ඒක තමයි මොකද්ද? නිවන. නිවන කියන වචනේ තේරුම තමයි නී කියන්නේ නැහැ. වාන කියන්නේ තණ්හාව. තණ්හාව නැහැ හිතේ. කොහෙද නැත්තේ? හිතට තණ්හාව දැනෙන්නේ නැහැ. එහෙනම් ඔව් ඉන්නේ කුමක් තුලද? නිර්වාණය තුල ඔහු සැතපෙනවා. කාගේ හරි හිතට තණ්හාවක් දැනෙන්නේ නැත්නම් සදාටම ඔහු නිර්වාණ ධාතුව තුල තමයි හැම මොහොතක්ම වාසය කරන්නේ. තණ්හාවක් දැනන සෑම මිනිස්සෙම වාසය කරන්නේ කුමක් තුලද? දුක තුල වාසය කරනවා. තණ්හාවක් දැනන සෑම මිනිස්සෙම කුමක් තුල වාසය කරනවද? දුක තුල වාසය කරනවා. තණ්හාවක් නැති සෑම මිනිස්සෙකම මොකක් තුල වාසය කරනවද? නිවන. මේ සියල්ල අකුරු විතරයි. මේ සියල්ල අකුරු විතරයි. මේ අකුරු වලට ගියා එහා ගිහිල්ලා හිතට දැනෙන දෙයට තමයි දුක කියලා කියන්නේ, නිවන කියලා කියන්නේ. ඉතින් ඒක මහා අමුතු දෙයක් නෙවෙයි. ඔබ සියල්ල අත්හැරියොත් ස්වභාව දහමෙන් ඔබට ලබා දෙන්න පුළුවන් එකම දෙයයි. ඒ මොකද්ද? නිවන.
ඒ ගැන තමයි මේ පිනතුන් උගන්වන්න තියෙන්නේ. මේ පිනතුන් සාවධානව දවසෙන් දවස අහගෙන කොහොමාරි මාර්ගය වඩන්න. සෑම මොහොතක් තුළම නිවන පවතිනවා කියන එක නම් ඒකාන්ත ඇත්තයි. සෑම මොහොතක් තුළ තණ්හාව පවතින තාක්කල් දුක පවතිනවා. සෑම මොහොතක් තුළ තණ්හාව නොපවතින තාක් සෑම අවස්ථාවකම නිර්වාණ ධාතුව පවතිනවා. ඒ නිසා පිනතුනේ රහතන් වහන්සේලාගේ හිතේ කිසිදු මොහොතක තණ්හාවක් ගෑවිලාවක්වත් දැන් මේ ඊයේ උපාසකම්ම කෙනෙක් ඇහුවා බණ ගෙදරකදී හාමුදුරුවන්ට ඔච්චර දැන් වාහන තියෙනවා. දැන් ඉඩකඩම් තියෙනවා. දැන් ඩොලරුත් තියෙනවා. තියෙනවනේ මගේ බැංකු පොතම පුරවලා තියෙනවා. දැන් හාමුදුරුවන්ට පුදුම තණ්හාවක්නේ තියෙන්නේ. ඇත්තද බොරුද? ඇත්තද බොරුද? ඇත්තද බොරුද? දැන් යකෝ ගිහින් පස්සේ බැන බැන කියනවා මෙතෙන්දිම කියලා ඵලයල්ලකෝ. ඇත්තද බොරුද? ඒ දැන් ඔහොම කියනවා. පස්සේ පීයෙන් ගනෑන යනවා. එහෙම කියන්නේපා මූණට කියන්නේ. ඇත්තද බොරුද? දැන් ඒ උපාසකාම මූණට කිව්වා. මොකද්ද? ඔබ වහන්සේට දැන් වාහනක් තියෙනවා. ඔක්කොම තියෙනවා. ඇත්ත ඇත්ත බොරුනේ යකෝ මං තණ්හාව සම්පූර්ණ නැති කළා නෑ. උඹලා තමයි බොරු කියන්නේ. ඒ උපාසකාම කිව්වේ බොරුවා නෙවෙයි. එතකොට පිනෝදෙන් ඒ උපාසකාම සත්‍යම කිව්වා. තණ්හාව සම්පූර්ණ නැති වුණොත් තමයි නිර්වාණය තියෙන්නේ. හැබැයි ඒ උපාසකාම එක පැත්තකින් වැරදි. ඔහු හිතන්නේ බඩු බාණ්ඩ වලයි තණ්හාව තියෙන්නේ කියලා. මොකයි තණ්හාව තියෙන්නේ කියලායි? බඩු බාණ්ඩ වලයි තණ්හාව තියෙන්නේ කියලා. බඩු බාණ්ඩ වල තණ්හාව තියෙනව නම් කවදාවත් මේ පිනතුන තණ්හාවෙන් නිදහස් වෙන්න බෑ. කවදාවත් නිදහස් වෙන්න බෑ. එහෙනම් මේ තණ්හාව තියෙන්නේ කොහෙද? හිතට දැනෙන අරමුණත් එක්ක මේක ගෑවිලා තියෙන්නේ. මොකක් එකද ගෑවිලා තියෙන්නේ? හිතට අර යමක් දැනෙනවයි කෝනේ. ඔන්න ඔයි දැනෙන දේත් එක ගෑවිලා තියෙන්නේ. ඒතකොට හිතට දැනෙන හිතට බුදුරජාන් වහන්සේට යමක් දැනෙනවා. රහතන් වහන්සේලටත් යමක් දැනෙනවා. ඒ අය තුළ හැබැයි තණ්හාවක් පවතින්නේ? තණ්හාවක් පවතින්නේ නැහැ කියලා යමක් දැනෙන්නේ නැද්ද? යමක් දැනෙනවා. හැබැයි ඒ තුළ කිසිම ඇලීමක් නැහැ. ඕක තමයි නිර්වාණ ධාතුව කියන්නේ. ඕක තමයි රහතන් වහන්සේ හිත කියලා කියන්නේ. අපිටත් යමක් දැනෙනවා. අතීතේ අනාගතේ වර්තමානයේ ගැන සියල්ල අපේ හිතට දැනෙනවා. නමුත් ඒ දැනෙනකින් අපිව නතර වෙලා නැහැ. අපිට මොකද දැනෙන්නේ? අපිට ඒ සියල්ලටම තණ්හාවක් පවතිනවා. මොකද්ද පවතින්නේ? තණ්හාව. ඒක නැති කරගත්තා නම් නිවන. ඒක වෙන 아무තු දෙයක් නෙමෙයි. මේක මේ වෙන ලෝකයකට ගිහිලා ගන්න දෙයක් නෙමෙයි. ඒ නිසා අපිට මිනිස්සු මරණයට බයයි. මිනිස්සු මොකටද බයයි? මරණයට බයයි. මිනිස්සු මරණයට බය මොකද්ද? තණ්හාය ජායති සෝකෝ. තණ්හාය ජායති බයං. තණ්හාය විපමුත්තස්සෝ නති සෝකෝ කුතෝ බය. කොච්චර ලස්සන වචන ටිකක්ද. හැබැයි කාටද ඔක ජීවිතේ ඇත්තටම ඔකේ අනිත් පැත්ත හරවන්න පුළුවන් නේ? තණ්හාය ඔක්කොම දන්නෝ. තණ්හාය ජායති සෝකෝ. තණ්හාය ජායති බය. එන ඔය ඔක්කොම මට ලියලා දීපල්ලකෝ. ඔක දන්නවනේ. එක එකක් ලියලා දෙන්නෙත් නැහැ. ඇයි? ඔක්කොම දන්නෝ තණ්හාව නිසා තමයි බය දුක සෝක හටගන්නේ කියලා. නමුත් අපි නමුත් සද්ධාති තථාගතස්ස බෝධි. බුදුහාමුදුරන්ගේ අවබෝධය සද්ධාවෙන් අදහන්නේ නැහැ. ඉතින් අදහනවන ඔය ඔක්කොම අත්හැරියට පස්සේ ඉතින් මොකද්ද තියෙන්නේ? නිර්වාණය ඔබ එනතුරු බලාගෙන ඉන්නවා. කඩෙන් ගන්න ඕන දෙයක් නැහැ. නිර්වාණය ඔබ එනතුරු බලාගෙන ඉන්නවා. හැබැයි ඔබ හැම කෙනාම නිර්වාණය හොයාගෙන නිර්වාණය ඔබ එනතුරු බලා සිටි. ඔබ නිර්වාණය සොයාගෙන කොහොමද යන්නේ? ආසාවෙන් යන්නේ. කොහොමද යන්නේ? ආසාවෙන්. මේ පිනතු හිතනවා මට පිස්සු හැදිලා කියලා. වරදක් නැහැ. එහෙම හිතුණත් වරදක් නැහැ. පිනතුනි මං අද කුසල චෛතසිකයක් උගන්වනවා. මොන චෛතසිකයක්ද උගන්වන්නේ? කුසල චෛතසිකය. මම දැන් මේ පිනතුන් බලාගෙන අකුසල චෛතසික මොනවද අඩු කියලා ඒ ටික උගන්වන්නම්. දැන් අද මං දාන කුසල ඉගැන්වුවේ නැහැ කියලා ඒ පැත්ත උගන්වනවා. හරියටම අභිධර්මයේ උගන්වන්න පටන් ගන්න ලබන සතියේ ඉඳලා. මොකද දැන් මට ෂුවර් නැහැ මම මොනවද ඉගැන්වුවේ කියලා. එයා මමත් අයි ඔය DVD ටික බලලා එන්න ඕන. මං අද උගන්වන කුසල චෛතසික. හිත ගන්න අරමුණ. හිත ගන්න මොකද්ද? අරමුණ. හැබැයි කාරණා හොඳටම පැහැදිලි. මේන පින්නතුන් හොඳනම අභිධර්මේන උගණ ගන්නවා කියලා සස්සු සස්සේම අද පැහැදිලි වුණා. සමහරු අම්මල පොයි පොත් ගෙනල් ලියන මොන මගුලකට ලියනවද මන් දන්නේ. ඇයි එක්කෙනෙක්වත් පිළිවෙලට ඉගෙනුවට මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි ලියන හැමතැනම පොත් තියාගෙන ලියන. මොනව ලියනවද කියලා දන්නේ නැහැ. අම්මලවත් දන්නවද ඔයි මොනවද ලියන්නේ කියලා? දන්නවද? ඇහුවම තේරෙන්නේ නැහැ මොකද්ද ඉගෙනුවේ කියලා. කමක් නැහැ තව ලියාගෙන යන්න.
හිතගන්නේ අරමුණ. හිතගන්න අරමුණ පින්නතුන අනිවාර්ය උපදින චෛතසික හතක් තියෙනවා. ඊට පස්සේ චෛතසික හයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මොකද්ද? අකුසල චෛතසික 14ක්. කීයක් තියෙනවද? චෛතසික කියන්නේ මොකක්ද? සිතත් එක්ක උපදින සිතුවිලි. අයියෝ අකුසලයි කියන වචනේ තේරුම මොකද්ද? අකුසලයි කියන්නේ මොකද්ද? අකුසල කියන්නේ මොකද්ද? චිත්තසංතානය දවන. චිත්තසංතානය තවන. දැන් මේ පින්නතු හිත ඇතුලෙන් තේරුම් ගන්න මේක. මොකද්ද? හිතේ යමක් දරනම දවන ගතිය තියෙන්නේ. තවන ගතිය තියෙන්නේ. පුච්චන ගතිය තියෙන්නේ. අන්නේ එහෙම ගතියක් තියනා එක මොකද්ද? අකුසල. ඔක තමයි අකුසල කියලා කියන්නේ. ඔබට යමක් දැනෙනකොට එතන පිච්චිල්ලක් තියෙනවනะ. දවිල්ලක් තියෙනවනะ. විනාශයක් තියෙනවනะ. අනාගතයේ දුක සකස් කරනවනะ. ඒක මොකද්ද? අකුසල. එහෙනම් කුසල කියන්නේ මොකද්ද? මොකද්ද කුසල කියලා කියන්නේ? යමක් දැනෙනකොට හිත දවන්නේත් නැත්තම්, හිත තවන්නේත් නැත්තම්, හිත ගිනි තියන්නේත් නැත්තම්, ඒ වගේම අනාගතයේ දුක සකස් කරන්නේත් නැත්තම්. මොකක් කරන්නේ නැත්තම්ද? දුක සකස් කරන්නේ නැත්තම් ඒකට කියනවා මොකද්ද? කුසල කියලා කියනවා. මොකක් කියලාද කියන්නේ? කුසල කියලා කියනවා. එතකොට පින්නතර ඔන්න ඕක තමයි. එතකොට දැන් අකුසල චෛතසික 14ක් වගේම කුසල චෛතසිකත් ගණනාවක් තියෙනවා. පළවෙනි කුසල චෛතසිකය තමයි සද්දාව. පළවෙනි කුසල චෛතසිකය මොකද්ද? සද්දාව. සද්දාව තමයි කුසල් සිතුවිලි වලට මුල. හිතට යමක් දැනෙනකොට සද්දාව ඉපදුනොත් ඒක අනිවාර්යයෙන්ම කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. සද්දාව කියන වචනේ තේරුම මොකද්ද? සද්දාව කියන වචනේ තේරුම මොකද්ද? මොකද අපි තේරුම? තමට දැනෙන දේ කියන්නේ. ඔව්. දැන් සද්දාව තමයි තීද රත්නයේ කරේ තියෙන පැහැදීම. සද්දාව. එතකොට අම්ම ඊට වඩා මොකක් හරි දන්නවද? මොකද්ද? ඈ? ඇහෙන්නේ නැද අයියනේ? ඈ? අවිනාශ වෙන්නේ නැති විශ්වාසය. ඒක තමයි සද්දාව. අම්ම මොකද්ද හිතන්නේ සද්දාවේ කියලා? ඉතින් අම්ම දන්න දේ කියන්නේ මෙනවා මට අමුතු ලෝකකින් ඒවා හිතට දන්න දේ කියන්නේ. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා. ඒක ලේසියිනේ. ත්‍රිවිධ රත්නයේ කියලා තියෙනවා මහත්මයා හිතන්නේ. පැහැදීම. පැහැදීම. එහෙනම් ත්‍රිවිධ රත්නයේ තුනුරුවන් කෙරෙහි තියෙන පැහැදීම. ඔබ සද්දාව කියලා දන්නේ මොකක්ද? තුනුරුවන් කෙරෙහි තියෙන පැහැදීම. මොනවා කෙරෙහි තියෙන පැහැදීමද? තුනුරුවන් කෙරෙහි තියෙන පැහැදීම. මොනවද තුනුරුවන්? බුද්ධ, ධම්ම, සංඝ. ඔය තමයි තුනුරුවන්. මේ කෙරෙහි කාට හරි පැහැදීම තියෙනවා ඔහුට සද්දාව තියෙයි කියලා කියනවා. මොකක් තියෙයි කියලාද කියන්නේ? සද්දා. එදවිට පින්නතුනි දන් දීම කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. දන් දීම කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? මේ පින්නතුන් අහගත්ත දේ කියන්නේ. වෙනම හිතන්නේ දන් දීම කියන්නේ මොකද්ද? කුසලයක්. පින්නතුන් සද්දාව යම් හිතක් එක උපදිනකොට එකිනෙකට වෙනස් ශක්තියින් තව 18ක් එක උපදින්නේ. කීයක් එකද උපදින්නේ? 18ක්. ඒ 18ම උගන්වනවා. දැන් මෝහය උපදිනකොට අනිවාර්ය කී දෙනෙක් එකවද උපදින්නේ? අහිරිකය, අනෝතප්පය, උද්දච්ච. මොහය උපදින්න තව ශක්තියින් තුනක් එක. ඒ වගේම සද්දා උපදිනකොට යා උපදින්නේ තව ශක්තියින් 18ක් එක. අනිවාර්යයෙන්ම සද්දා උපදිනොත් ඒ ශක්තියින් 18 මේ හිත තුළ අඩු වැඩි වශයෙන් පවතිනවා. ඒ 18 දෙවෙනි එක තමයි මොකද්ද? සතිය. මොකද්ද? සතිය. ඒවා අපි පස්සේ විස්තර කරනවා. මේවා මතක තියාගන්න එපා. මේවා පොත්වල ලියන්න නැහැ. පස්සේ විස්තර කරනවා. ඊළඟට මොකද්ද? මේක උපදිනව මොකද්ද? හිරියෝතප්. මොකද්ද උපදින්නේ? හිරියෝතප්. ඊළාට මේකේ උපදිනව මොකද්ද? අලෝභය. අලෝභය කියන්නේ මොකද්ද? ලෝභය කියන්නේ අරමුණ අල්ලා ගැනීම. අලෝභය කියන්නේ අරමුණ අත්හැරීම. ලෝභය කියන්නේ. ඊට පස්සේ පින්නොතන මේකේ උපදින අද්වේෂය. ඊළාට මේකේ උපදිනවා මොකද්ද? අමෝහය උපදින්නේ නැහැ. මේ 18 අමෝහය උපදින්නේ නැහැ. ඒ කියන්නේ ඔහේ කියාගෙන යනකොටම කියන් යනවා. මේ 18 අමෝහය උපදින්නේ නැහැ. මේක උපදිනවා තත්‍රමඤ්ඤතාවය. මොකද්ද උපදින්නේ? ඊළඟට උගන්වනවා කාය පස්සද්දි චිත්ත පස්සද්දි. කාය ලහුතා චිත්ත ලහුතා. කාය මුදුතා චිත්ත මුදුතා. කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා. කාය පග්ගුඤ්ඤතා චිත්ත පග්ගුඤ්ඤතා. ඔනොහොම මොකද? ඒ උපදිනවා. දැන් එහෙම ඕනේ නැහැ. ඒකෙන් දැන් මොකද්ද උපදි තේරුම් ගන්න ඕන? සද්දා උපදුනහම ඊ වගේ කිනේකට වෙනස් ශක්තියන් කීයක් උපදිනවද? 18ක් උපදිනවා. ඒ එක ශක්තියක් තමයි අලෝභය. එක ශක්තියක් තමයි මොකද්ද? අලෝභය. අනිවාර්යම උපදිනවා. අලෝභය කියන්නේ මොකද්ද? අත්හැරීම. දන් දීමේ මොන ගතියද වැඩි? ලෝභ ගතියද අලෝභ ගතියද? අලෝභ ගතිය වැඩි.
එන සද්දා ඉපදුනොත් අනිවාර්යයෙන්ම අලෝභය උපදිනවද නැද්ද? අනිවාර්යයෙන්ම අත්හැරීම උපදිනවා. එතකොට පින්නතරේ අපි දන්නවා මේ බෞද්ධ මිනිස්සු දන් දෙනවා. කවුද දන් දෙන්නේ? බෞද්ධයෝ දන් දෙනවා. කවුද දන් දෙන්නේ පින්නතරේ? බෞද්ධයෝ දන් දෙනවා. එහෙනම් බෞද්ධයෝ දන් දෙන වෙලාවට සද්දාව තියෙනවද නැද්ද? සද්දාව තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් යගේම පින්නතරේ මුස්ලිම් අයත් දන් දෙනවා. සද්දාව තියෙනවද නැද්ද? දැන් තියෙනවද? දැන් සද්දාවක් කියේ මොකද්ද? දැන් ඒ වලට පැහැදිලිව තියෙනවද නැද්ද? එහෙනම් මුස්ලිම් අය දන් දෙන වෙලාවට අලෝභය තියෙනවද නැද්ද? ඉතින් අලෝභය උපදිනොත් අනිවාර්යයෙන්ම කවුද උපදින්නේ? සද්දාව උපදිනවා. සද්දාවෙන් තොරව අලෝභයට උපදින්න බෑ. දැන් මාර ප්‍රශ්නය. දැන් මාර ප්‍රශ්නය. ඒක අලෝභයට සද්දාවෙන් තොරව උපදින්න එහෙනම් මුස්ලිම් අය අත්තරින්නේ කොහොමද? දැන් ක්‍රිස්තියානි අය අත්තරින්නේ කොහොමද? ඒ තව තව ලෝකේ ඉන්න ජාතීන් දන් දෙනවද නැද්ද? දන් දෙනවා. එහෙනම් ඒගොල්ලොන්ට සද්දාව තියෙනවද නැද්ද? මාරයිනේ. ආ. නෑ නෑ නෑ. සද්දාව කියන්නේ මේ මේ මම උගන්වන විශ්ව සත්‍යතාව. මේව එක එක කෙනාගේ ධර්මයට එක එක විදිය නෑ. ඔක්කොටම එකයි. ඒක මතක තියාගන්න. මම මුල ඉඳලම කියවනේ. මේ ආගමක් උගන්වන්නේ මේ උගන්වන විශ්ව සත්‍යතාව. මේ උගන්වන එක එක එකට එක එක විදිය නෑ. මේක විශ්ව ධාතුවට මේකයි. මොන ධාතුවට මේකයිද? විශ්වයට මේකයි. මනුස්ස ලෝකෙ මිනිසුන්ට විතරක් නෙවෙයි. මුළු විශ්ව ධාතුවට මේකයි. අලෝභය කිව්වොත් කවුරු අලෝභය වුණත් අත්හැරීම නම් අත්හැරීම තමයි. ඒක මුස්ලිම්ද ක්‍රිස්තියානිද හින්දුද සිංහලද කියලා දෙයක්. ලෝභය නම් යාගේ හරි ලහිතේ ලෝභයක් ඇති වුණොත් ඒක අකුසලයක් බව මුළු විශ්ව ධාතුවට මේකයි. ඔක්කොට මේකයි. යම් තැනක ලෝභය පුදුනා නම් ඒතර අනිවාර්යයෙන්ම ඇලෙන ගතිය තියෙනවා. යම් තැනක අලෝභය පුදුනා නම් ඒතර අත්හැරීම ගතියක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒතර සද්දාවත්. එහෙනම් පින්නතුනි මෙන්න මෙතන අර්ථකථනයේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද්ද? ඇත්තටම සද්දාව කියලා කියන්නේ තුරුවන් කෙරෙහි පැහැදීම නෙවෙයි. හැබැයි ඇත්තටම සද්දාව කියලා කියන්නේ තුරුවන්ගේ පැහැදීමේ වෙන එකකුත් නෙවෙයි. ඒ මොකද්ද ඒ කිව්වේ? ඇත්තටම සද්දාව කියන්නේ තුනුරුවන් ගැන පැහැදීමක් නෙවෙයි. ඇත්තටම සද්දාව කියන්නේ තුනුරුවන් ගැන පැහැදීමේ වෙන එකකුත් නෙවෙයි. දැන් මාර දෙයක්. දැන් මං කිව්ව සිංහල තේරුණාද? තේරුණා. අර මේ පිනතර ඉස්සර විකට නළුවෙක් හිටියා. මේ පිනතර මතකද? මට නම් අම්ම මතක නැහැ. ඈ? පෙඩිසිල්ලන ඊටත් කලින් හිටපු කෙනෙක්. එඩීජා. යා කියන මෙන්න මේ වගේ කතාවක්. මොකද්ද? උඹට කවුරුවක් ගැහුවද නේද? ඔව්. ඌ මට ගැහුවා. මට ඌ ගැහුවා. දැන් මේ වගේ කතාවක් නේද මේ කියන්නේ? ආ මොකේ කරිද්ද මන් දන්නේ. අනේ එහෙම කෙනෙක් හිටියනේ මම ඔක බලලා තිනවා. කළු සුදු චිත්‍රපටියක්. ඌ මට ගැහුවා. මට ඌ ගැහුවා. ඒ වගේ දෙයක් නේද මේ කියන්නේ? ඇත්තටම තුරුවන් කෙරෙහි පැහැදීම සද්දාව නෙවෙයි. හැබැයි තුරුවන් කෙරෙහි පැහැදීමකින් තොර සද්දාවකුත් නැහැ. මාර කතාවක්. ඒක විසඳලා දෙමු. ඇත්තටම පිළ සද්දාව කියලා කියන්නේ ධර්මතා කෙරෙහි පැහැදීම. මොකක් කෙරෙහි පැහැදීමද? ධර්මතා. මොනවද ධර්මතා? මොනවද ධර්මතා? මේ උගන්නපු දේවල් තමයි. හිත කියන්නේ ධර්මතාවයක්. රූප කියන්නේ ධර්මතා. ලෝභය කියන්නේ ධර්මතා. අලෝභය කියන්නේ ධර්මතා. සතිය කියන්නේ ධර්මතා. හේතුවකින් හටගන්න දේවල්. ඇත්තටම මේ දන් දෙන මොහොතේ මම ඉස්සරහට සිත් මට්ටමේ දුගන්න දන් දෙන මොහොතේ ඒගොල්ලොන්ගේ හිතේ ඇති වෙනව මොකද්ද? ධර්මතා කෙරෙහි පැහැදීම. කා කෙරෙහි පැහැදීමක්ද? ධර්ම. මේක පටලවා ගන්න එපා. මේක අති සියුම් කාරණයක්. මේ මං කියන්නේ අති සියුම්ම කාරණයක්. ඔබට පස්සේ කාලෙක වැටහේ. එයා යන්ත අහගෙන ඉන්න. ධර්මතා කෙරෙහි දැන් එයාගේ අත්හැරින ධර්මතා කෙරෙහි පැහැදීම නැත්තම් අත්හැරිනවද? පැහැදීම තියෙනවා. එතකොට පිනුද ඇයි එහෙනම් මේකට තුරුවන් කෙරෙහි පැහැදීම කියලා දැම්මේ? පිනුද මෙන්න මේ ධර්මතා පිළිබඳව ලෝකදයට හෙළු කරේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. කවුද හෙළි කරේ? බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ ඒක බුදුරජාණන් වහන්සේ ඉපදුනා නැතත් අත්හැරීම තියෙනවද නැද්ද? සද්ධාව තියෙනවද නැද්ද? තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඉපදුනා නැතත් මේ ධර්මතා විශ්වයේ පවතිනවා. හැබැයි මෙන්න මේ ධර්මතා මෙන්න මේ විදියයි කියලා පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ. අන්නේ බුදුරජාණන් වහන්සේගේ වචන වලට කිව්ව මොකද්ද? ධර්මය. බුදුරජාණන් වහන්සේගේ මුඛයෙන් පිට වෙන වචන වලට කිව්ව මොකද්ද? ඒ බුදුරජාණන් වහන්සේගේ වචන වලින් කියවුනේ මොනවද? ධර්මතා ගැන. මොනවා ගැනද කියවුනේ? ධර්මතා ගැන. අන්න ධර්මතා ගැන කියවෙන වචන තමයි ධර්මය. වෙන මොකක්වත් නෙවෙයි.
එතකොට පින්නතුනි අන්නේ ධර්මය තමන්ගේ ජීවිතය තුළින් දැක්කේ කවුද? සංඝ. ඔය සංඝ කියන්නේ සිවුරු ඇඳපු අයමටම කියන නමක් නෙමෙයි. ඒක මහ විශාල පරාසයක තියෙන නමක්. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විශ්වයේ පවතින ධර්මතා. ඒවට තමයි වචනකින් කිව්වේ ධර්මය. අන්නේ ධර්මය ජීවිතය තුළින් දකින්නට ගුව මොකද්ද? සංඝ. සංඝ කියලා කිව්වා. එතකොට පින්නතුනි අනිත් පැත්තෙන් බලනකොට තුරුවම් කෙරෙහි පැහැදීම සද්දාවයි කිව්වත් වැරදි. ඒකයි බුදුරජාණන් වහන්සේට දෙන ගෞරව නාමයක් වශයෙන් තමයි සද්ධාවට දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝ ඉපදුනන් නැත සද්ධාව තියෙනවද නැද්ද? එහෙම නැත්තම් පසේ බුදුරජාණන් වහන්සේට පසේ බුදු වෙන්න බෑනේ සද්ධාව නැත්තම්. බුදුරජාණන් වහන්සේ නම ලෝ ඉපදුනන් නැත සද්ධාව ලෝ පවතිනවා. බුදුරජාණන් වහන්සේ තමයි ඒ වචන වලට පෙරලන්නේ. වචන වලට පෙරලවන්නේ නැති දේවල් නෙවෙයි, ස්වභාව ධාමයේ තියෙන ධර්මතා, විශ්වයේ තියෙන ධර්මතා, ඒව තමයි වචන කියලා කියන්නේ. අන්නේ වචන ජීවිතයෙන් දකින්නට තමයි සංඝ කියලා කියන්නේ. ඒ නිසා තුනුරුවන් කෙරෙහි පැහැදීම කියලා දාන්නේ සද්දාට ගෞරව නාමයක් වශයෙන්. මෙහෙම කිව්වා කියලා වැරදි නැහැ. හැබැයි අපි ඇත්තටම දැනගන්න ඕන ඇත්තටම සද්දාව කියලා කියන්නේ මොකද්ද? ධර්මතා කෙරෙහි පැහැදීම. වෙන මොකක්වත් නැහැ. හැබැයි මෙහෙම කිව්වා කියලා කිසිම වරදක් නැහැ. එතකොට පිනදී කවුරු හරි අන්‍යාගමිකයි කියලා හිතන්නේ කවුද? ඔබනේ හිතන්නේ. හැබැයි මේ විශ්වය හැමතිස්සෙම පවතින එක මොහොතක් පමණයි. විශ්වය හැම විටම පවතින්නේ එක මොහොතක් පමණයි. ඔබ අතීතයෙන් තමයි ඔබ මුස්ලිම් කියලා දන්නේ. දැන් අතීතය නිරුද්ධයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට විශ්වයේ පවතින මේ මොහොත තුල අන්නේ මොහොත තුල ඔහු තුල පවතින මොකද්ද? සද්ධාව. අන්නේ නිසා ඔහුගේ හිත තුලත් සද්ධාව මේ වෙලාවට ඇති වෙනවා. දැන් මට මේ පින්නතුන් මෙහෙම කියන්න. දැන් මේ පින්නතුන් මේ බුදුරජාණන් වහන්සේ ගැන දැන් මේ පින්නතුන උපන්දා පටන් උපන්නේට තමයි කෙලිම උපන්නේදී තමයි බුදුහාමුදුරුවෝගේ නම අහන්න ලැබෙන්නේ. ඊට පස්සේ ඔබට බහතෝරන්නක් කලින් ගිහිලා සංඝයා ගාව තමයි ඔබ තියන්නේ. උපැන්නටත් එන නම මොකද්ද? බෞද්ධ. බුද්දිස්ට්. උපැන්නට බෞද්ධ. ඇත්තට බෞද්ධ? මම නම් දන්නේ නැහැ. ඒ නිසා පිටුර ඇත්තට බෞද්ධ වෙන එක ලේසි දෙයක් නෙවෙයි. උපැන්නට වෙන එක ඊසි. ඇත්තට වෙන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා මොකද්ද වෙන්නේ? මෙන්න මේ ආකාර අපි හැමතිස්සම දැන් මේ පින්නතු කිසිම මේ බුදුහාමුදුරගෙන අහපු නැති. මිනිස්සෙට මිනිඳුන් ගිහිල්ලා මෙහෙම කියනවා. ඔයාලට අතීතය ගැන දැනෙනවද? ඔව්. යස්. ඔයාලට අනාගතය ගැන දැනෙනවද? යස්. ඔයාලට වර්තමානය ගැන දැනෙනවද? ඔව්. අතීතය කියන්නේ නිකම් සීනියක් වගේද? ඔව්නේ. අතීතයේ සීනියට දැනෙනව ඒක. අනාගතය කියන්නේ නිකම් සීනියක් වගේද? ඔව්නේ. දැන් ඔයාලට මේ මොහොත දැනෙනවද? ඔව්. එයා කියයි නැද්ද ඔම ඇහුවොත් දැනෙනව නැද්ද කියයි? එතකොට ඔහු ඒක පවසනවා. ඊට පස්සේ කියනවා මේ මොහොතත් පවතින්නේ නැහැ ඔබ කියනවා වෙනස් වෙනවා. මේ මොහොතත් චේන්ජින් චේන්ජින් චේන්ජි වෙනස් වෙනවා. ඔහු කියනවා ඒක මට දැනෙනවා. ඊට පස්සේ ඔබ කියනවා ඕක කිව්වේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. අහපෝ එකක්වත් මට තේරෙන්නේ නැහැ. I can't understand. දැන් අපි ගමු අර කියන්න ඔබ බුදුරජාණන් වහන්සේ ගැන කියන්න පෙර මොහොත. එහෙම ගමු. ඒ වෙලාවේ සැබවින්ම ඔහු තුල බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවද නැද්ද? දැන් මට කියන්නේ ඔහු කියනවා වෙනස් වීම දැනනවලු. ඔහු කියනවා මේ ලෝකය හැදෙන හැටි දැනනවලු. හැබැයි ඔහු බුදුහාමුදුරන්ගේ නම දන්නේ නැහැ. එතකොට ඔහු තුල හැබැයිම බුදුහාමුදුරු ඉන්නවද නැද්ද? ඉන්නවා. ඊට පස්සේ ඔබ කියනවා ඕක කිව්වේ බුදුහාමුදුරු. අයියෝ ඕනම් මට තේරෙන්නේ නැහැ. ඒත් ඒ අවස්ථාවේ ඔබ තුලත් බුදුහාමුදුරු නැහැ. ඔහු තුලත් බුදුහාමුදුරු නැහැ. අන්න ඒක ඇත්තම කතාව. ඒ කියන අවස්ථාවේ ඔබ තුලත් සද්ධාව නැහැ. ඔහු තුලත් ඔබට ඕන මොකක්ද වෙන්නේ? ඔයාගේ ওই දෙවියන්ට වඩා මගේ බුදුන් හයි කියලා පෙන්න. ඔයිද ඒකනේ කියාගන්නේ? නැත්නම් ඌට එහෙම ඕක හිතාගෙන යන්න දුන්න නම් ඉවරයිනේ. අපිට හැමතිස්සෙම මොනවත් නැතනේ. ඒ නිසා පින්නතෝනි මේ වචනයෙන් කියන වලට එහා ගිය දෙයක් තමයි මේ ධර්මයේ කියලා කියන්නේ. තේරුණා? අතිසියුම් දෙයක්. මම ඕක දැන් මෙහෙ රටේ ඉඳලා ඕස්ට්‍රේලියාවට ගියාන් පස්සේ ඕක මගේ S2ටම දැක්කා. දැන් මේ කියන දේවල් මේ පින්නතෝ හොඳ 100න් අහගෙන ඉන්න. අරයට මෙහාට නූරට අල්ලගෙන මගේ බෙල්ල කපන්න කඩු අරගෙන ඉන්න තියන්න එපා. මේ හොඳ 100න් අහගෙන ඉන්න. මම බ්‍රිස්බේන් නගරේ ඉන්නකොට තිබුණා බුදු පිළිමයක්. එකක් තමයි ලංකාවේ සමාධි මේ හදලා මේ කොහෙද මේ බෙල්ලන් ගිල හදන බුදු පිළිම හදන එහෙන් වඩම්ම මේක. ඒ අඩි 3ක් විතර උස 3.5ක් විතර උස සමාධි පිළිමේ තිබුණා. ඒ ඉස්සරහා ඒ රටේ තියෙන මල් නුවරඑළිය වගේ මල් ගෙනල්ලා මල් ඔක්කොම තියෙන කවුද තියන්නේ? ශ්‍රී ලංකන්. මල් තියලා බුමුතුරුණු එරලා වාස් දාලා එතනින් ගියාට පස්සේ අර අත උඩත් රත්තරන් ඒව තියලා තිබුණා. අපිට හැමදාම දාන ගේනකොට මෙහෙම බුදු පිළිමේ තියෙනවා. මෙහෙම අතට දාලා තමයි දාන ශාලාව තිබුණේ.
හැමදාම දැක්ක ලංකා අපිටත් දාන කෙනාව ඉතින් හේ කියන ලංකාවේ උපාසක උපාසිකාව තමයි අරගෙන එනවා දානේ අර කියා මේ වගේ තියලා තල්ලු කරගෙන එනවා අර හොස්පිටල් වල දාන ගෙනියන්නේ අන්නේ විදියට තල්ලු කරගෙන ඇවිල්ලා මොකද වෙන්නේ අර හොඳට ලස්සනට හදපු ට්‍රේ එකේ පළතුරු තියලා යෝගට් තියලා බත් දාලා කියලා බුදුරජාණන් වහන්සේට තියලා මෙහෙ මිනිස්සුන්ට වඩා හොඳට බඩ ගාලා වඳිනවා දැන් මෙහෙ අය නම් බාගෙටනේ වැදලා යටි බුදුහාමුදුරන්ට උනා ඒක කොහොම හරි මේ මිනිස්සු පුරුදු වෙලා තියෙනවා ඊට පස්සේ තියෙන වැඳලා ඔක්කොම කරලා මල් ටිකක් තියලා ඔක්කොම කරලා අපිට දාන බෙදෙනවා දැන් ওই පන්සල එළිය තියෙන වියට්නාම් බුදු පිළිමයක් මොන බුදු පිළිමයක් ඇද්ද තියෙන්නේ වියට්නාම් ඒ වියට්නාම් බුදු පිළිමේ අපේ සමාධි පිළිමේ හැඩේ නෙවෙයි නිකන් මෙහෙම අර දෙවියෙක් වගේ හදලා තියෙන්නේ මෙහෙම කැප් එකක් දාලා ඔන්න ඔය වගේ කොහොම උසට නැගලා මෙහෙම අත තියන් ඉන්නේ හරිද දැන් අපේ කවුරුවත් කවදාවත් මම නම් දැක්කේ නෑ මම වෙසක් පොයටත් එහෙ හිටියේ කවදාවත් වියට්නාම් බුදු පිළිමේ නම් දානි පූජා කරේ නෑ සමාධි පිළිමේට සෑම දිනකම දාණය ලැබුණා. අපිටත් වඩා හොඳට ලැබුණා. හැබැයි වියට්නාම් බුදු පිළිමේට සිංහල බෞද්ධයන් අතරින් කිසිම දානයක් ලැබුණේ නැහැ. වියට්නාම් ඉස්ලාත් ওই පන්සලට එනවා. ඒගොල්ලෝ හැමදාම ඇවිල් උඩ පැනලා වැඳලා යනවා. අපි වඳින සිස්ටම් එකයි ඒගොල්ලෝ වඳින සිස්ටම් එකයි වෙනස්. දැන් මට හරි ප්‍රශ්නයක්. මේගොල්ලෝ බඩ ගාලා වඳිනවා ඒගොල්ලෝ උඩ පැනලා වඳිනවා. හරි. වියට්නාම් අය කවදාවත් සමාධි බුදු පිළිමේට දානි පූජා කරේ දැන් අපේ බුදු පිළිමේ මොනවා හරි කුණු ටිකක් ගෑවිලා දෙනවා මම දැක්ක උපාසක උපාසිකාව හතර පාරක් ඒ කකුලට වැඳලා කී පාරක්ද හතර පාරක් වැඳලා අත පිච්චෙයි කියලා බයට හරිද පුළුන් කෑලි තෙම තෙම අරව පිහදාන වියට්නාම් බුදු පිළිමේ සමහර දවස් වලට මකුණු දැලුත් වැඳලා ඒක එළියනේ තියෙන්නේ කවදාවත් අපේ කෙනෙක් මකුණු දැලක් කැඩුවේ නැහැ ඒක ඇත්ත ඊට පස්සේ පන්සලේ තියෙන චීන බුදු පිළිමේ මොන බුදු පිළිමේද තියෙන්නේ චීන බුදු පිළිමය චීනයා ඇවිල්ලා දන ගහලා උඩ පැනලා වඳින්නේ ඒක අර සිස්ටම් දෙකෙන් මෙහා ගිය එක. දඩ ගහනවා අර කංකම් බూరు කරන්නේ අපි යන්නේ වගේ. දඩ ගහලා උඩ පැනලා වැඳලා. ඒ ඒගොල්ලෝ සමාධි බුදු පිළිමයටවත් වියට්නාම් බුදු පිළිමයටවත් වැඳේ නේ. දැන් මට මාර ප්‍රශ්නයක් ආවා. ඊළඟට තියුණා තායි බුදු පිළිමේකුත්. මොකද ඒක නිකන් අර අර තියෙන දුර්යං ගෙඩියක් වගේ ඔළුව දකින්නේ. දුර්යං ගෙඩියක්. ඒ වගේ උල් උල් දාලා රත්තරම් පාට ගාලා ඔටුන්නක් දාලා තායි අය එනවා හතරට පහට නැමෙනවා අර අර ටිකක් දන ගාගෙන එනවා හඳුන් කූරක් ගහනවා ඒගොල්ලෝ ලස්සනට පිළිවෙලට ඒව තියලා වැඳලා යනවා දැන් මට හරි ප්‍රශ්නයක් ආවා මොකද්ද ප්‍රශ්නේ කවුද හරි බුදුහාමුදුරුවෝ දැන් මට මේ පිළිතුරු කියන්නේ කවුද කාටද මං කාටද වඳින්නේ නැත්නම් ඔක්කොටම වඳින්න ඕනද දැන් එහෙනම් මට දැන් ওই බ්‍රිස්බේන් නුවර හිටපු මාසෙම කල්පනා වුණේ මං කාටද වඳින්නේ දැන් මේ පිළිතුරු කල්පනා කරලා බලන්න. නෑ නෑ දැන් මෙහෙම නෙවෙයි දැන් මේ පිළිතුරු ඕස්ට්‍රේලියාවට ගියත් කාට වඳීද? වියට්නාම් බුදු පිළිමයට වඳීද? චීන බුදු පිළිමයට කාටද? අවංකවම ගත්තොත් කාට වඳීද? සමාධි බුදු පිළිම. කාටද වඳින්නේ? සමාධි බුදු පිළිමයට. ඈ ඕකට වඳින්නේ. වෙන කාටවත් කරන්නේ. ඇත්තටම හරි බුදුහාමුදුරුවෝ සමාධි පිළිමේ තියෙන බුදුහාමුදුරුවෝද? වියට්නාම් බුදුහාමුදුරුවෝද? චීන බුදුහාමුදුරුවෝද? තායි බුදුහාමුදුරුවෝද? දැන් මහා ප්‍රශ්නය. එහෙනම් ඔබ දැන් මේ සද්දාව ගැන අහනකොට ඔබේ සද්දාවට මතක් වෙන්නේ මොකද්ද? ලංකාවේ තියෙන පිළිම. ඔබ මම සද්දාවේ කියනකොට ඔබට මතක් වෙන්නේ නියම සද්දාව නෙවෙයි. ওই පිළිම වලට තමයි අපේ සද්දාව පවතින්නේ. ඒ සද්දාව ඊට හාගේ අතික්‍රමණික ස්වභාවයක්. ඒක හරි සියුම් ස්වභාවයක්. දැන් අපි ඔබට සද්දාව ගැන උගන්වනකොට ඔබේ හිතේ ඔබ බුදුහාමුදුරුවෝ කියන වචනේ කියනකොට මොකද්ද මැවෙන්නේ? ඔබ දැකපු පිළිම මැවෙන්නේ. එතකොට සැබවින්ම ওই පිළිමේට තියෙන පැහැදීමද සද්දාව? ඒකයි ප්‍රශ්නේ. නමුත් ඔබ ඔබේ සද්දාව තියෙන පිළිමේටද නැද්ද? නැහැ කියන්න එපා. ඔකට තමයි තියෙන්නේ. නැහැ කියන්නේ කොහමද? ඔබ බුදුරජාණන් වහන්සේ කියනකොට ඔබට මතක් වෙන්නේ මොකද්ද? එහෙනම් මොකද්ද මතක් වෙන්නේ? දැන් අම්මට මොකද්ද මතක් වෙන්නේ? අවංකව මතක් වෙන්නේ මොකද්ද? ඈ? දැන් නේ මං කියන්නේ දැන් තේරෙන එක නෙවෙයි දැන් තේරෙන්නේ තියෝ කියා දුන්න නිසානේ. ඊට කලින් තේරුන්නේ මොකද්ද? ඒ රූපේ කියලා හිතන්නේ නැහනේ. ආ අම්ම කොහමද හිතන්නේ? ආ ග්‍රේට්ස්. අම්ම පන්තියට එන්න ඕනේ. ඉතින් ඔක හරියට ඉතුරු ටික පුරුදු කරගෙන ගියා නම් ඉවරයි. එතකොට මොකද්ද? බොරු කියන්නේ එපා. හරිද? මේ අවංකවම හදවතෙන් කල්පනා කරලා බලන්න. ඉතින් ඔච්චර දෙයක් ඔයිට තරම් සියුම් දෙයක් හොයා ගන්න ඕන ඔයිට හා දෙයක් කරන්න දෙයක් නැහැ. ඔබට පාඩුවේ නිවන් දකින්න තියෙන්නේ. ඔබ නියම බුදුහාමුදුරුවෝ දන්නවා. එහෙනම් කවුද නියම බුදුහාමුදුරුවෝ?
දැන් කවුද දැන් අපි සද්ධාව ඇති කරගන්න ඕන මොහොකටද? දැන් අපි දැන් දැන් අපිට සද්ධාව ඇති කරගන්න ඕන මොකක් හරි ප්‍රතිරූපයක් හැදෙනුනේ සද්ධාවට. එහෙනම් සැබවින්ම අපි සද්ධාව ඇති කරගන්න ඕන මොකටද? ඈ ඒක වෙනම දෙයක්නේ. නමුත් දැන් අම්මලාට එහෙම දකින්න පුළුවන් නම් පන්තියට එන්න ඕනේ නැහැ නම් බුදුහාමුදුරුවෝ ධර්මයෙන් දැකලානේ. දැන් මට ඕන අවංක දේ. නිකන් මේ උගුරට හොරා බෙහෙත් බීලා වැඩා. ඉතින් කවුරු හරි ওই බුදුරජාණන් වහන්සේ කිව්වනම් පිළිමෙන් දකින්න බෑ, මම රූපෙන් දකින්න බෑ කියලා දැක්කනම් අයිත් එන්න දෙයක් තියෙනවද එයා? එයාට එන්න දෙයක් ඉතුරු වෙන්න ඕනේ නැහැ. එයා හිතන නියම බුදුහාමුදුරුවෝ දකින්න ඕන. ඈ එහෙනම් ඉතින් අයි පන්තියට ඇවිල්ලා බණ අහන්න ගිහිල්ලා වැඩක් නැහැ. පාඩුවේ පැත්තකට වෙලා ඉතුරු කෙලස් ටික නැති කරගෙන යනවනම් මොකද නියම බුදුහාමුදුරුවෝ දැක්කට පස්සේ? දැන් මේක අවංකවම කතා කරන්න තියෙන අවස්ථාවක්. නැත්නම් ඔබ පලා ගියාට අයිත් ඔබට ওই පිළිමෙන් එහාට යන්න විදියක් නැහැ. දැන් කවුරු හරි අවංකවම බුදුහාමුදුරුවෝ දැක්කනම් අයිත් ඔහුට ඉගෙන ගන්න ධර්මයක් ඉතුරු වෙන්නේ නැහැ. සියල්ල අවසන්. ඈ දැන් ඔබට තවදුරටත් මේ සියල්ල ඉගෙන ගන්න වෙන්නේ සැබවින්ම ඔබ බුදුහාමුදුරුවෝ දකින්නේ නැති නිසා. දැන් බොරුවට පන්ති වෙලා අභිධර්ම ඉගෙනගෙන ඇති වැඩක් නැහැ. කවුරු හරි මේ කියන ධාතු ස්වභාවය එහාට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ දැක්කනම් අයිත් ඔහුට ඉගෙන ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔහුට ඉගෙන ගන්න මොකටද? ඔය බුදුහාමුදුරුවෝ දැකලා ඉවරයිනේ. ඈ නමුත් පින්නතුනි ඇත්තම කතාව මොකද්ද? ඇත්තම කතාව පුංචි කාලේ ඔබට හඳුන්වා දීපු බුදුහාමුදුරුවෝ ගැනයි ඔබේ පැහැදීම තියෙන්නේ. එහෙම නැති වුණා නම් අර ලංකාවෙන් ගිය මිනිස්සු මේ පින්නතුන්ට තදා උගත් බුද්ධිමත් මන්න මහාචාර්යවරු ඩොක්ටර්ස්ලා ඉංජිනේර්ස්ලා ඒ වගේ තමයි ගොඩක් ආපු අය. ඒ ඔක්කොම තමයි වියට්නාම් බුදු පිළිමයට දාන තියන්නේ තවත් ලංකාවේ බුදු පිළිමයට තියලා ගියේ. ඈ ඒ සැබවින්ම එහෙමනම් මොකද්ද? ඒ අයට ඔක තේරෙන්න ඕන. නමුත් එහෙම තේරුම් ගන්න නැහැ අපි සද්ධාවයි කියලා කිය කිය මෙන්න මේ වගේ ප්‍රතිරූප වලටයි පහදිලා තියෙන්නේ. මොනවටද පහදිලා තියෙන්නේ? ඔතන තියෙන ප්‍රතිරූප පහදීමක්. නියම සද්ධාව කියලා කියන්නේ ඊට හාගේ විශ්වීය පහදීමක්. ඒක හරි සියුම්. ඒක අල්ලගත්තා නම් ඊට හාට දෙයක් වැඩක් ඊට හාට දෙයක් ඉගෙන ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ මේ සියල්ල අභිවාහිත ඇල්ලුවා නම් ඒ ස්වභාවය අයිත් ඔබට ඉගෙන බොරුවට මෙතන වාඩි වෙලා ඉඳලා වැඩක් නැහැ. ඒක බොරු වැඩක්. ඊට පස්සේ පාඩුවේ ඉන්න තියෙන නිදහසේ ජීවිතේ. ඇයි ඉතින් දැන් ධර්ම ධාතුව දැකලානේ තියෙන්නේ. නමුත් ඔබ සෑම දෙනාම පින්නතුනි මේ ධර්ම ධාතුව දකින්න තුර ඔහොම පිළිමේකට හරි සද්දාව පවත්ත ගන්න ඕන. ඒකයි මම කිව්වේ මේක වරද්ද ගන්න එපා කියලා. දැන් මේ කතාව මේ දැන් ඔබට කියන්නේ මොකද්ද? ඔබේ සක්කාය දිට්ඨිය කඩාගෙන යන ක්‍රම. හැබැයි ඔබ මේක ඉගෙන ගත්ත කියලා ගිහිල්ලා පිළිම වඳින අයට බැලලා වැඩක් නැහැ. මෙතන ඔබ පට්ට බල්ම මෝඩෙක්. ඉංග්‍රීසියෙන් කියන්නේ ඒකට පූලිස් කියලා. මොකද්ද කියන්නේ? පොලිස්. එතන මේක මේක තියෙන අවබෝධයට මේක තියෙන මොකද්ද? අපි මේ සම්මුතියත් එක්ක ගැටෙන්න කතා කරනව නෙවෙයි. හැබැයි සම්මුතිය කියන්නේ සත්‍ය නෙවෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. සම්මුතිය කියන්නේ සත්‍ය නෙවෙයි. සම්මුතිය සම්මුතිය විදිහට ලෝකේ හැමදාම පවතින ඕන. නමුත් සම්මුතිය සත්‍යයි කියලා විශ්වාස කරාට පස්සේ ඊතර වෙන්න කාටවත් පුළුවන් කම නැහැ. අන්න ඒක ඇත්ත. සම්මුතිය සම්මුතිය විදිහට ලෝක හැමදාම පවතින ඕන. හැබැයි සම්මුතිය ඇත්තයි කියලා පිළිගන්නා තාක්කල් කිසිම මිනිස්සෙට ඈතර වෙන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා පිළිම අපිත් වඳිනවා. දැන් මෙතන ආද බුදු පිළිම විතරක් තියෙනවා. ඉතින් මේ බුදු පිළිම වහන්සේ. මේ පිළිම වහන්සේ නම් බුදුරජාණන් වහන්සේ කොච්චර හොඳයිද? එහෙනම් ඔබට ආයි බුදුන් දකින්න නිවන් දකින්න කියන මෙන්න බුදුන් දැක්ක මෙන්න නිවන් දැක්කා. වැඩේ ඉවරයි. එතකොට පිළිතුර මේ මේක ඊට එහාගේ විශ්වීය ස්වභාවයක්. විශ්වීය ස්වභාවයක්. මෙතන තියෙන හරි අතිසියුම් ස්වභාවයක්. ඒක ඔබ දැක්කට පස්සේ අයිත් ඔබට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. බුදුහාමුදුරු ගැන සැක නැති වෙලා යනවා. දැන් සෝතාපන්නය කියන්නේ මොකද? බුද්දේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති. එහෙම කියනවනේ. බුදු බුදුරජාණන් වහන්සේ ගැන සැකේ නැහැ, ධර්මයේ ගැන සැකේ නැහැ, සංඝයා ගැන සැකේ නැහැ කියලා සැකේ නැති වෙනවා. දැන් ඔබට දැන් මෙහෙම කිව්වට පස්සේ දැන් සැකයක් පවතින ඔබ තුල. එහෙනම් කවුද ඇත්තටම හරි බුදුහාමුදුරු? එහෙම හිතෙන්නේ නැද්ද? දැන් අර පිළිම ටිකෙන් වෙන් කරගත්තට පස්සේ කවුද බුදුහාමුදුරු? පිළිම නොවන දෙයක්ද? එහෙනම් පිළිම වෙන දෙයක්ද? ඔය වගේ අදහසක් ඔබ ඇතුළට එනවා. එනවද නැද්ද? එනවා. අම්මා ඉවසීමෙන් අහන. අම්ම දැන් ඔය යන ට්‍රේනින්නේ අම්මට මේක ඉගෙන ගන්න බෑ. දැන් අම්ම වේග වැඩි හිත යනවා. මේක ඉවසීමෙන් මේක හිතට අහන්න. ඉවසීමෙන් අහුව මේක දැනගන්න පුළුවන්. නැත්තම් හිත යනවා පාස්. මම කියන කරුණ ඕ යනවා. ඒක හොඳට තේරුම් ගන්න. මේ මේ අති සියුම් කාරණයක් පැහැදිලි කරලා දෙන්නේ. මේ පිළිතුර හිතෙන් අහන්න. මොකද්ද? මේ ඇත්තටම අපි මේ පිළිම තුල දකින බුදුරජාණන් වහන්සේ. පිළිම තුල දකින බුදුරජාණන් වහන්සේ තුල තමයි අපේ සද්ධාව පවතින්නේ. ඒක ඔබ තේරුම් ගන්න. ඔබට බුදුරජාණන් වහන්සේ කිව්ව ගමන් මතක් වෙන්නේ මොකද්ද? මොකක් හරි පිළිමයක්. ඒක ඔබ පිළිම ඒක ඔබ ඔබේ සම්ප්‍රදාය විසින් ගොඩනගපු දෙය. ඔබේ අපේ සම්ප්‍රදාය මොකද්ද? ශ්‍රී ලාංකික බෞද්ධ සම්ප්‍රදාය.
ඔයි සම්පදාය තුළ හැදිච්ච පිළිම තමයි අපේ තුළ බුදුහාමුදුරුවෝ කියලා අතුලාන්තේ පවතින්නේ. නැද්ද? ඒක නිසානේ එහෙට ගිහිල්ලත් වෙන බුදු පිළිමයක් තියාගන්න බැරි කමට මෙහෙම බුදු පිළිමයක් ගෙනියන්නේ. වෙන මොකටද ගෙනියන්නේ? ඈ? ඒගොල්ලෝ තුළ තාමත් එයාලට ඕනේ දැන් නැත්තම් ඉතින් මෙහෙ තියලා ඕනේ නැහැ. ඒ රටේ ඕස්ට්‍රේලියාවේ බුදු පිළිම තියෙනවා. ඒවා තියෙන්නේ පාකින්නොල. මල්වතු වල. ඉතින් එකක් ගෙනල්ලා තියලා වඳින්න බැරිය. එහෙම වඳින්න තරම් ඒගොල්ලන්ට මානසික හයියක් නැහැ. මොකද එයා විශ්වාස කරන්නේ නැහැ ඒ පිළිමේ එයාගේ බුදුහාමුදුරුව කියලා. එයාට ඕනේ මොකද්ද? ලංකාවේ නැදිමාලෙන් හරි මේ ලංකාවේ කොහෙන් හරි හොඳට නෙලව බුදු පිළිමයක්. එතකොට එයාට ඒක ගෙනිච්චෝ සැටිස්ෆයි. මොකද එතකොට දාන තියන්න පුළුවන්. අර පිළිමෙට දාන තියාගන්න එයාට අමාරුයි. ඒක මානසික ස්වභාවයක්. ඒක වැරදි කියලා නෙමෙයි මං කියන්නේ. ඒක ඒකට හේතුව තමයි අර පිළිම මත සද්දාව පැවතීම. මොකක් මත සද්දාව පැවතීමද? පිළිම මත. ඉතින් අපිම දන්නවා ওই පිළිමේ හදන්නේ කවුද? ওই පිළිමේ හදන්නේ කවුද? කවුරු හරි බාසුන් නැහැ කියන. ඒ බාසුන් නැහැ ওই පිළිමේ හදන්නේ කොහොමද? එයා දැකපු සම්ප්‍රදාය තුල. කවුරු දැකපු සම්ප්‍රදාය තුලද? එයා දැකපු සම්ප්‍රදාය තුල ওই පිළිම. දැන් මේ පිළිම පොල් ගහවෙලට ගියාට පස්සේ ඒ මහමෙඟුණා ආසපුවේ තියෙන බුදු පිළිම. ඒ බුදු පිළිම ඔබ දැකපු සම්ප්‍රදායෙන් වෙනස්. වෙනස්ද නැද්ද? වෙනස්. එතකොට ඒ පිළිබඳව මිනිස්සුන්ට හා හාමුදුරුවන්ට ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? තියෙනවා. ඇයි ප්‍රශ්නේ මොකද්ද? මොකද්ද ප්‍රශ්නේ? ඔයි අපේ බුදු හාමුදුරුවෝ නෙවෙයි. ඕකයි ඇත්තම ප්‍රශ්නේ. වෙන මොකක්වත් නෙවෙයි ප්‍රශ්නේ. දැන් ඒ ඇවිල්ලා සෙක්සි බුදු හාමුදුරුවෝ කියලාත් පමණක් අය කියනවා. දැන් මට මතකයි එක ඕන කෙනෙක් ඇවිල්ලා කිව්වා ඒක දැක්කම නිකන් සෙක්සි ගතියල්ලු තියෙන්නේ. එතකොට මොකද්ද? දැන් අපේ බුදු හාමුදුරුවෝ ගන්න එවැනි ගති පෙන්වන්න බෑ. ඇත්ත ඒකයි. මොන කල්පනා කරලා බලන්න. එතකොට මේ සම්ප්‍රදායට විරුද්ධව යමක් ගොඩ නැගුණොත් අනිවාර්යයෙන් පහර දෙනවද නැද්ද? පහර දෙනවා. ඒ පහර දෙන්නේ ඇයි? සත්‍ය නොදකින සෑම දෙනාම පහර දෙනවා. ඇයි? ඔවුන්ගේ සම්ප්‍රදාය අවුල් වියවුල් බවට පත් වෙනවා. මංගල මේ වුණා තේරුණාද? ඒ නිසා පින්නතුනේ මේ ඇවිල්ලා ඔබ මේ ඔබගේ සද්දාව අපි අද සද්දාව විස්තර කරනවා. ඔබේ සද්දාව පවතින ඔබ හරියට තේරුම් ගන්න. ඔබ පුංචි කාලේ ඉඳලා අහලා දැනගත්තු දෙයක් මතයි ඔබේ සද්දාව පවතින්නේ. නියම බුදුරජාණන් වහන්සේ ගැන නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කරා. දැන් මේකෙන් කියන්නේ පිළිම වඳින්න එපා කියලා නෙමෙයි. එපාර මොකද වෙන්නේ? මහාන් තත්තකම ඔළුව අන්තට්ටුවක් ඔළුවට ආවට පස්සේ ඒ පිනත් නැති වෙලා යනවා. අන්තිම පිළිමෙත් නැහැ, සැබෑ බුදුහාමුදුරුවෝත් නැහැ, ඔක්කොම ඉවරයි. එතන මේක හොඳට තේරුම් ගන්න. මේ කියන්නේ අවබෝධයට කියන කාරණයක්. අවබෝධයට සම්මුතිය තුලින් ගලවන්න ඕන නිසා මේ කියා දෙන්නේ. සම්මුතිය තුල හිර වෙලා කවදාවත් අවබෝධයටපත් වෙන්න බෑ. සම්මුතිය අතික්‍රමණය කරන්න ඕන. එතන පින්නතර ওই පිළිම තුල වක්කත් එහෙම කිසිම ඔබේ හිතේ ගොඩනගාගත්තු මේ මානසික චිත්‍රය තුල තමයි බුදුහාමුදුරුවෝ හැදලා තියෙන්නේ. දැන් මේ පිනතුන් භාවනා කරන්න ගියාට පස්සේ භාවනා යෝගීන් කියන කතාවත් තමයි මම බුදුහාමුදුරුවෝ දැක්කා. මම කවුද දැක්කේ? ඉතින් අපි ඇහුවට පස්සේ මේ බුදුහාමුදුරුවෝ ගැන කියන්නේ කොයි විදියටද? කොයි විදියටද කියන්නේ? එයා කියන්නේ අර එයා දැකපු සම්ප්‍රදාය තුල මල් වවාගෙන හිටියා, ගිනි ජාලා වවාගෙන යා යමා මහ පෙළහර පානොත් දැක්කා. ඒතකොට යමා මහ පෙළහරට පාපු බුදුහාමුදුරුවන්ගේ චිත්‍රය මොන වගේද කියනවනම් අර මොකද්ද ලංකාවේ සමාධි පිළිම වගේ, අවුකන පිළිම වගේ, ඔය වගේ තමයි. අවුකන පුලින් බුදුන්ට දැස් දුන් මිනිසා ඔයාගෙන බණ්ඩාරතාවුද ගියාලු. එතකොට අවුකන බුදුන්ට දැස් දීලා තියෙන්නේ කවුද? ගල්වඩුවේ. සැබවින්ම සත්‍ය වූ ස්වභාවය නෙමෙයි. ඒ නිසා පිනතුන ඔන්න ඔයාකාට අපේ හිත සියුම් ආකාරයට මානසික චිත්‍රවලින් තමයි ගොඩනැගිලා තින්නේ මේ සද්දාව. ඒ සියල්ල කඩා බිඳින තන තමයි නියම සද්දාව පවතින්නේ. ඒක බුදුරජාණන් වහන්සේම කිව්වා. වක්කලි සාමින් වහන්සේ පැවිදුනේ ජීවමාන බුදුහාමුදුරු දකින්න. මොන බුදුහාමුදුරු දකින්නද? ජීවමාන බුදුරජාණන් වහන්සේව දැක ගන්න. මේ පිනතුන් කතාව දන්නෝ. එතකොට ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ ජීවමාන රූපේවත් මේ පිළිම වලට අඹන්න බෑ. උන්වහන්සේගේ ජීවමාන රූපය විස්තර කරන නරසිය ගාථාවල චක්ක වරංකිත රත්න සුපාදෝ යත් රෝසපාට සමතල යටිපතුල් තියෙනවා. ගෝප කුමෝ අභි නීලසුනෙත්තෝ ගාවපැටියෙක්ගේ වගේ නිල් පාට දැස් තියෙනවා. ඊළඟට වීසති වීසති සේත සුදන්තෝ උඩු ඇඳෙ දත් 20යි යටි ඇඳෙ 10යි. ඒ පිළිමේ බලා ඒ රූපය බලන්න තමයි වක්කලි සාමණේර සංඝ පැවිදි වුනේ. ඒතොර ඒ රූපය බලාගෙන ඉන්න දුන්න බුදුරජාණන් වහන්සේ මුකුත් කියුවේ නැහැ. හැබැයි යා ලෙඩ වුණා. ලෙඩ වෙලා වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟටම වැඩියා. දැන් ඔන්න සතුටුයි. ලෙඩේ අමතක වුණා. ළඟ නැගිටින්න හදනකොට බුදුරජාණන් වහන්සේ කෝ ආ නැගිටින්න ඕනේ නැහැ. වක්කලි මමන්ට ආසනයක් තියෙනවා, මම මේක ඉන්නා. ඉතින් ඔය ලෙඩ වුණාම නැගිටින්න ඕනේ නැහැ. ඒ නිසා මොකද වුනේ? ඇයි එහෙම කිව්වේ? දැන් ඔහු හිතන්නේ බුදුරජාණන් වහන්සේ නුනේ නැගිටීම තමයි සද්දාව කියලා. ඔබත් හිතන්නේ ඒකනේ. මේ එහෙම අපිට හිතෙන්නේ. දැන් පිළිමයක් ගාවකදී අපි නැගිටලා යන එක තමයි අපේ සද්දාව කියලා අපි හිතන්නේ. එයා පිළිමෙට කොච්චර වඳිනවද ඔහුගේ සද්දා වැඩි දඩුවිද? වැඩි කියලා අපිට හිතෙන්නේ. බෑ පිළිමෙට යනකොට පෙරලි පෙරලි වඳිනවා. ඔහුගේ සද්දා වැඩි දඩුවිද?
හිතෙන්නේ වැඩි කියලා නේ. හැබැයි ඔහු තාම නියම සද්දාවට පත් වෙලා නැහැ. නියම සද්දාවට පත් වෙච්ච කෙනෙක් පිළිමෙට එහෙම වඳින්න අපුළුවන්. නමුත් ඔහු දන්නවා සැබවීම මෙතන බුදුහාමුදුරුවෝ නැහැ කියලා. ඒ අර ඔබට පේන ඕන නිසා කරන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. ඉතින් ඒ නිසා පිටුදේ වක්කලි සාවින්හස කියනවා අනේ භාග්‍යවතුන් වහන්සේ මට භාග්‍යවතුන් වහන්සේ බැහැ දැක ගන්නත් බැරුණා. මම බුදුරජාණන් වහන්සේ දකින්නමයිනේ පැවිදුනේ. මට මේ ලෙඩේ හිඳ බලන්න බැරි වුණා. අන්න ඒ වෙලාවේ අහන වක්කලි උඹ කොහොම මාව දකින්නද? උඹ කොහොම මාව දකින්නද? උඹට මාව දකින්න බෑ වක්කලි මේ කුණු ශරීරය දිහා බල බුදුරජාණන් වහන්සේ ශරීරය එතන හඳුනන්නේ මොකද්ද? කුණු ගොඩක් වශයෙන්. උණ ගොඩක් වශයෙන්ද? කුණු ගොඩක් දැකලා කොහොම බුදුහාමුදුරු දකින්නද වක්කලි? වක්කලි උඹ දැකපම් මං කියන ධර්මයේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති සෝ මං පස්සති යෝ ධම්මං පස්සති. එහෙනම් මොකද්ද අර ධර්මයේ දැකලා බුදුන් දකින්නේ කිව්වේ මොකද්ද? අන්න එතනයි මේ සියුම් කාරණේ පවතින්නේ. කොහොමද ධර්මයෙන් පේන බුදුහාමුදුරුව? කොහොමද ධර්මයෙන් පේන බුදුහාමුදුරුව? දැන් ඔබ පිළිමයෙන් හා ජීවමානව දකින්න බුදුහාමුදුරුවන්ට එහා ගිය ධර්මයෙන් දකින්න බුදුහාමුදුරුව මොන විදියයිද? මොන විදියයිද? ධර්මයෙන් දකින්න බුදුහාමුදුරුව මොන විදියයිද? පිළිදී බුදුරජාණන් වහන්සේ මනුලෝ බුද්ධත්වයේ ලබා ගත්තට පස්සේ කරපු පළවෙනි දේශනාව තමයි දේමේ භික්කවේ අන්තා පබ්බජිතේ නසෙවිතබ්බා කියන සටහන් වෙන සූත්‍රය මොකද්ද? ධම්මචක්කපවත්තන සූත්‍රය. මොන සූත්‍රයේද? ඕක තමයි බුදුරජාණන් වහන්සේ මිලින්ම බුදුහාමුදුරුව දැක ගන්න කියපු සූත්‍රය. ධර්මයෙන්නේ දකින්න, ධර්මයෙන්ම දකින්න කියපු සූත්‍රය තමයි ධම්මචක්ක සූත්‍රය. ඒ සූත්‍රයේ මුවන්ගේ අබේ භූමියේදී බරණැස කරා. ඒකේ පළවෙනිම කාරණේ බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ මොකද්ද? ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මහණනි අන්ත දෙකක් සේවනය නොකළ යුතුයි. මොකද්ද සේවනය නොකළ යුතු? දැන් මේ පින්නතුන්ට යන්නේ මේ ධර්මයේ බුදුහාමුදුරුව ගැන දලා අදහසක් දෙන්න. ඒ හොඳට තේරුම් ගන්න. දේමේ භික්ක වේ අන්තා පබ්බ ජිතේන නසේවිතබ්බා. පැවිද්දන් විසින් අන්ත දෙකක් සේවනය නොකළ යුතුයි. පැවිද්දන් කියලා මෙතන ආමන්ත්‍රණය කරන්නේ සිවුරු ඇඳපු අයට විතරක් නෙමෙයි. දුකින් නිදහස් වෙන අරමුණ තියෙන සෑම කෙනෙක්ම මෙතන පැවිද්දේ බවට පත් වෙනවා. දුකින් නිදහස් වෙන්න අදහස තියෙන සෑම කෙනෙක්ම මොකද්ද? අන්ත දෙකක් සේවනය නොකළ යුතුයි. ඉතින් පැවිදි වෙන්නේ ඕකටනේ. පැවිදි වෙන්නේ මොකටද? වෙනම මොකටද? දුකින් නිදහස් වෙන්න. එහෙනම් පැවිදි වෙන්න වුණත් පැවිදි වෙන්නේ නැති කෙනෙක්ට මේ අදහස තියුණත් ඔහු පැවිද්දෙක් තමයි. ඔහු අන්ත දුකින් නිදහස් වෙන අදහස තියෙන සෑම කෙනෙම අන්ත දෙකක් සේවනය නොකළ යුතුයි. මොකද්ද? යෝචායන් කාම සුකල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝතු ජනිකෝ අනරියෝ අනත්ත සංගිතෝ. යෝචායන් අත්තකිල මතානුයෝගෝ හීනෝ ගම්මෝ පෝතු ජනිකෝ අනරියෝ අනත්ත සංගිත. ඔයා කායට අන්ත දෙකක් බුදුහාමුදුරුව පෙන්නනවා. හරිද? එතකොට පින්නතුනි එකක් කාමසුකල්ලිකානුයෝගය, අනිත් එක අත්තකිල මතානුයෝගය. ඔය හොඳට අහගෙන ඉන්න. ඒ පින්නත් එතකොට කාමසුකල්ලිකානුයෝගය කියලා කියන්නේ මොකද්ද? මොකද්ද මේ කාමසුකල්ලිකානුයෝගය? ඈ? දැන් මම අහන්නේ මේ අම්මගේ. අම්ම මොකද්ද? ඈ? ශරීරයට සැප දීම. අත්තකිල මතානුයෝගය කියන්නේ ශරීරයට දුක දීම. ඕකේ මේ පින්නතුන් දන්නේ ඕක තමයි. දමු පින්නතුනි මේ අත්තකිල මතානු යෝගය හා කාමසුකල්ලිකානු යෝගේ උපතේ පටන් මරණය දක්වාම පවතින. කොතන පටන්ද තියෙන්නේ? උපතේ පටන් මරණය දක්වා පවතින. විශ්ව ධාතුවේ සෑම මිනිස්සෙම දෙවියෙම බ්‍රහ්මයෙම මේ ධර්ම ධාතු ස්පර්ශය නොකරේ නම් ඔහු පවතින ওই අන්ත දෙකෙන් එකක. එක්කෝ කාමසුකල්ලිකානු යෝගය, එක්කෝ අත්තකිල මතානු. මොන මොහොතද? සෑම මොහොතකම. සෑම මොහොතකම. පිළිතුර මේ ලෝකේ ඔබට ඉගෙන ගන්න තියෙන වචන වලින් තමයි අපිට මේ භාෂාව කතා කරන්න වෙන්නේ. අපිට මේ ධර්මයේ කතා කරන්න වෙන්නේ. මෙන්න මේ භාෂාවේ මෙහෙම වචන තියෙනවා. එකක් තමයි yes, අනිත් එක තමයි no. ඒ කියන්නේ ඔව් නැහැ. ඔයා ওই වචන තමයි. එතකොට ඔබ කතා කරන තවත් වචනයක් කිය. මොකක් හරි අම්මා කතා කරන වචනයක් කිය. කිය. අම්මලා කතා කරන වචනක් නැද්ද? vocabulary ගන්න නැද්ද? මොකද අපි වචනයක් කිය. මොකද වචනේ? බෑ. අනිත් පැත්තේ තියෙන මොකද්ද? පුළුවන්. මොකද්ද තියෙන්නේ? පුළුවන්. බෑ කියලා තියෙනවා අනිත් පැත්තේ තියෙනවා? පුළුවන්. හ්ම්. يعني can can't නේ. ඒ වගේ තියෙනවා. ඊළඟට මොකද්ද? තව මොකද්ද? අම්මට වචනේ මොකද්ද? මම දෙකක් ඇහුවේ නැහැ දෙයින් එකයි අහන්නේ. ඈ? ඒක තමයි yes no කිව්වේ. එහෙම කිව්වා තරනේ.
තමයි අම්මලා වචන තියද? අම්ම කතා කරනවද ගෙදරදී? කතා කරන වචනයක් කිය. වචන නැද්ද? මොකද්ද? ඈ? දෙනවා. අනිත් පැත්තේ දෙනවා. අනිත් පැත්තේ තියෙන මොකද්ද? ගන්නව නෙවෙයි. දෙන්නේ නැහැ. අය ගන්නව කියන එක අනිත් පැත්තේ තියෙන මොකද්ද? ගන්නෑ. ওই වචන පවතින. ලෝකේ තියෙන ওই වචන හැම විටම ද්විත්වයක් පවතින. මොකද්ද පවතින්නේ? ද්විත්වයක් වචන පවතින. ලෝක ධාතුවේ. ඒ වචන ද්විත්වයේ ගොඩනැගෙන්නේ මෙන්න මේ අන්ත දෙකෙන්. කාමසුගල්ලිකාණ යෝගේ අත්කිල මතාණු යෝගේ. ඉතින් ඔබේ ජීවිතේ ওই වචන දෙකෙන් එහාට ගත් තියෙනවද? ওই වචන දෙකෙන් එහාට ගත් තියෙනවද? නෑ. ওই වචන දෙක තමයි තියෙන්නේ. ඔබ කතා ඔබ අපි ඔබ යනකොට ඔබට බඩගිනි. අනිත් පැත්තේ තියෙන මොකද්ද බඩගිනි? නෑ. ඒකට ඔබ යනකොට කෑම තියෙනවා. අනිත් පැත්තේ තියෙන මොකද්ද කෑම? දැන් ඔබට යනකොට ඔබ බලාපොරොත්තු දෙකක් තියෙන්න පුළුවන්. එකක් කෑම තියෙනවා අනිත් එක කෑම. දැන් ඌට එහා බලාපොරොත්තුවක් ඔබට නෑ. ඔයිට එහා බලාපොරොත්තුවක් තියෙනවද? නෑ. එක්ක ඔබ යනකොට ගෙදරේ බණීවි. දැන් මේක අහගෙන යනකොට මොකද වෙන්නේ? එක්ක යක්ෂයෝ එක්ක යක්ෂණියෝ පටන් ගනීවි. එතන මොකද වෙන්නේ? එක්ක බණීවි එක්ක බණින්නේ නෑ. එක්ක ඡන්දේ දිනාවි. එක්ක දිනන්නේ නෑ. එක්ක අටවෙනි දවඩේ අගමැති වේවි. එක්ක අගමැති වෙන්නේ නෑ. ওই වගේ වචන දෙකක් ලෝක තුල පවතිනවා. නේ? ඔබ මුළු ජීවිතයේදීම ওই පැත්තේ ඕම නෙවෙයිද භාෂාව පහද? ද්විත්වයක් වල භාවිත කරන. එක්ක තියෙන ආදරය. එක මොකද්ද තියෙන්නේ? ආදරය. අනිත් පැත්තේ තියෙන මොකද්ද? මොකද්ද? ලව් ඩෝන්ට් ලව්. කියන්නේ ආදරේ නැහැ. ওই දා ඌඩ හදයක් ඒක කිව්වනම් hina යනවනේ. ඒ නිසා පින්නතනේ ඔය ආකාරයට මේ ලෝකේ ඔබ හැමතිස්සෙම ওই දෙක තුල මත ඉන්නේ. ওই දෙකට එහා ගිහිල්ලා තියෙනවද? ওই දෙක මත ඉන්නේ. පින්නතනේ මේක තමයි කාමසුගල්ලිකාණු යෝගය. මේක තමයි අත්තකිල මතාණු යෝගය. ඔයිට එහා දෙයක් මේ ජීවිතය තුල තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. දැන් අපි අර ධම්ම ඒ කියන්නේ ධම්මචක්කයේ අහන ඒ පද දෙක මුළු ජීවිතේ පුරාම අපේ පවතිනවා. ඔයි ඔය ඔයි අන්ත දෙකේ ඉන්න කිසිදු මනුස්සයෙකුට දුකින් නිදහස් වෙන්නේ නැහැ. ඔයි අන්ත දෙකේ ඉන්න තාක්කල් බෑ. අන්ත දෙක අත්හැරියොත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතේන අභිසම්බුද්ධා මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා. බුදුරජාණන් වහන්සේ කියනවා මම ওই අන්ත දෙකට නොගිහින් මහණෙනි මැදක් හොයාගත්තා. මොකද්ද හොයාගත්තේ? චක්කු කරණී ඥාන කරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. එතන මේ වචන අත්තරනේ ඕන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ මැද තුල තියෙනවා ධම්මස ලබා දීමේ හැකියාව. මේ මැද තුල තියෙනවා මොකද්ද? විශේෂ ඥානෙ ලබා දීමේ හැකියාව. නිවනට උපකාර වෙන දේවල් මේක තුල තියෙනවා. එතන පින්නතුනේ මෙන්න මෙහෙමයි. එතකොට මේ නියෝ සැබෑ බුදුරජාණන් වහන්සේ දකින්න නම් කෙලින්ම මොකද්ද වෙන්නේ? අන්ත දෙක අත්තරලා මොකට දෙන්න ඕන? මැදට එන්න ඕන. මොකද්ද එන්න ඕන? yes no දෙකම අත්හැරියට පස්සේ මොකද්ද ඉතුරු වෙන්නේ? මම වචනේ එපා. ඔබට හිතට ඔයාලා බලන්න. yes no දෙකම අත්හැරියට පස්සේ ඔබට මොකද්ද කතා කරන්න වෙන්නේ? කතා කර ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක තමයි වෙන්නේ. හිතට එච්චරයි වෙන්නේ. ඒ කියන්නේ ද්විත්වයේ අත්හැරියට පස්සේ භාෂාවේ වචන නැහැ. ඒකයි තියෙනපත්. ඒක මැදට වැටෙනවා. එතකොට ආදරය ආදරය නැති දෙකම අත්හැරියට පස්සේ මොකද වෙන්නේ? මැදට වැටෙනවා. පින හරියටම මැද හොයාගන්න තැන තමයි සැබෑ බුදුහාමුදුරු ඉන්නේ. මොකද කිව්වේ? හරියටම මැද සොයන තැන තමයි සැබෑ බුදුහාමුදුරු ඉන්නේ. මං කියන මේ පිනතොර තේරුණාද? මේ අන්ත දෙක කපපු ගාව මැදට මැද මැදට හිත වැටෙනෝනේ. අන්න එතන තමයි සැබෑ බුදුහාමුදුරු ඉන්නේ. හැබැයි ඔබ අන්ත දෙක අත්හැරලා මැදට එනකොට ඔබ සැබවින්ම සත්‍ය වූ මැදට එන්නේ නැහැ. මැදට ආව නම් දැන් දකින්න. ඒකයි ප්‍රශ්නේ. ඔබ එන්නේ ආසන්න මැදට. මොකටද එන්නේ? ආසන්න මැදට ඔබපත් වෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් කිලෝමීටර් 100ක් දිග පාරක හරිම මැද වෙන් කරන්න කියලා කාට හරි දෙනවා. දැන් උදාහරණ එච්චර ඕනේ නැහැ. අඩි 10ක් දිග හරිම මැද. අඩි 10යි දිග අපි කියන එක හරිම මැද වෙන් කරලා දෙන්න කියලා. එතන මොකද්ද ඔබ කරන්නේ? පහ පහ බෙදලා මැදින් ඉරක් ගන්නවා. එතකොට මෙතනින් මේ පැත්ත අඩි 5යි. මෙතනින් මේ පැත්ත අඩි 5යි. එතකොට හරිම මැද මොකද්ද? මේ ඉරද? නෑ. ඊට පස්සේ මේ ඉරෙත් මැද හොයන්න ඕන. මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ඔබ ඉරෙත් මැද හොයන්න ඕන. ඔන්න ඔය ඉරෙත් මැද තියෙනවනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද? තවත් බලලා මේ ඉර දෙපැත්තට බලලා ඒකත් මොකද වෙන්නේ? පැදලා දැන් ඔබ සලකුණක් දානවා. ඊට පස්සේ සලකුණේ මැද හොයන්න ඕන. මාරයිනේ.
ඔන්න ඔතන තියෙන සැබෑ බුදුහාමුදුරුවෝ. හරිම මැද ඔබේ හිතෙන් දැන් හොයාගත්තොත් ඔබට දැන් සැබෑ බුදුහාමුදුරුවෝ එනවා. ඔක නිකන් කෙස් ගහක් 100ට පල්ලා 100ට පල්ලා පල්ලා හොයාගෙන යන වගේ වැඩ. හැබැයි හොයන්න පුළුවන්. මේක හොයන්න පුළුවන් තියෙන මිනිස්සු තමයි මනුලෝකේ උපදින්නේ. මේක හොයන්න මනුස්ස ලෝකේ උපදිච්ච මිනිසුන්ට පුළුවන් සැබෑ බුදුහාමුදුරුවෝ හොයන්න. මේක බැරි දෙයක් නෙවෙයි. ඒක මම දන්න නිසාමයි කියන්නේ. වෙන මොකක් කන්නේ? ඕක හොයන්න පුළුවන්. ඔක හොයන්න තමයි මේ අභිධර්මයේ වටෙන් වටෙන් ඇවිල්ලා චිත්ත වීථි වලින් පෙන්වන්න හදන්නේ. වෙන මොකක් අප පෙන්න ගන්න නෙවෙයි. ඔන්න ඔතන තමයි නියම සද්ධාව තියෙන්නේ. ඔන්න ඔතෙන්දී සැබෑ මැදට ඔබේ හිතපත් වෙන තැන තමයි නියමම සද්ධාව සැබෑ බුදුහාමුදුරුවන් කෙරෙහි ජනිත වෙන්නේ. මෙන්න තේරුණේ? ඔක අර එළු ලෝමේක අටට පල්ලන උපමාවකින් බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා. හරිද? එතකොට ඔන්න යාකර එතකොට ඔබට දැන් මේක එකපාරට සැබෑ මැද හොයාගන්න බෑ. ඔබ මොකද අන්ත දෙක අත්තර අත්තර මැදටපත් වෙන්න ඕනේ. හැබැයි ඒ පත් වෙන මැද සැබෑ මැද නේ සාපේක්ෂයි. සාපේක්ෂ මැද. මොන මැදද ඒකට පත් වෙන්නේ? සාපේක්ෂ මැද. ඔබේ හිත ඔහොම පුරුදු කරනකොට හරිම මැද අල්ලනෝ. අන්නේ අවස්ථාව තමයි කියන්නේ සෝතාපන්න අවස්ථාව. බුද්ධේ නවෙච්ච ප්‍රසාදේන. අන්න බුදුරජාණන් වහන්සේ කියන මොකද්ද වෙන්නේ? නොසල් වෙන පැහැදීමකට පත් වෙන. ඇත්තටම සැබෑ බුදුහාමුදුරුවෝ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි නිවනටම කියන නමක්. මොකටද කියන නමද? නිර්වාණ ධාතුවටම කියන නමක්. වෙන මොකක්වත් නෙමෙයි. මේ පිළිතුර මේව ගැන එතර හිතන්න යන්න එපා. ඇත්තටම සැබෑ බුදුහාමුදුරුවෝ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. නිර්වාණ ස්වභාවයම ස්පර්ශ කිරීමයි සැබෑ බුදුහාමුදුරුවෝ කියන්නේ. එතෙන්දි තමයි බුදුහාමුදුරුවෝ පේන්නේ. වෙන තැනකදී නෙමෙයි. මම කියන්නේ මේ දැන් මේ පිළිතුර ඉදිරි පන්තිවලද තව විවිධ විවිධ පැතිවලින් මේක පෙන්නනවා. දැන් මේ පෙන්වුවේ දේමේ බික්කවේ අන්තා කියන වචන දෙකෙන්. ඉස්සෙල්ල පෙන්වුවේ අතීත අනාගත අන්ත දෙක කපලා මැද පෙන්වුවේ. දැන් ඔය වගේ තව පෙන්වන්න පුළුවන් පැති තියෙනවා. ඒවා ඉවසීමෙන් එන්න. ඉවසීමෙන් ඇවිල්ලා මගේ චෛත්‍යය හදන්න. ඊට පස්සේ මම ඉතුරු ටික වැඩේ කරන්න. හරිද? නැත්නම් මට මේක එකපාර කියා දෙන්න පුළුවන්. කියා දුන්නොත් චෛත්‍යය හැදෙන්නේ නැහැ. ඒ නිසා පිළිතුර මොකද? ඉවසීමෙන් එන්න. මේ පිළිතුර චෛත්‍යය හදන්න මම වැඩ ටික කියලා දෙන්න. තේරුණානේ? ඒ නිසා මොකද වෙන්නේ? ඔන්න ඔය ආකාරය තමයි මැද පවතින්නේ. මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පන්ති පටන් ගන්නකොට බර්ට් ඕන විනාඩි 5න් කියලා දීලා යන්න පුළුවන්. ඕන මාසයක් උගන්නන්න පුළුවන්. ඇයි මාසෙ උගන්නන්නේ? චෛත්‍ය හදන්න ඕන නිසා. වෙන මොකටද? නැති මේ මේක තමයි ඕක තමයි සැබෑ බුදුහාමුදුරුවෝ දකින්න තැන. හරිද? ඔතෙන්ට හිතපත් කරගෙන මේ පිළ පුරුදු කරන්න ඕන. මොකක් කරන්න ඕනද? ඔටෝ පහත් වෙන්නේ. දැන් මේ පිළ සතියෙන් සතිය මේ වගේ පොයින්ට්ස් ඔබට ලැබෙනවා. මේව අරගෙන මේ පිළ ඒ සතිය තුළ ටික ටික පුරුදු කරන්න. අර අන්ත දෙක අතර අතර හිත බලන්න. ඒ බල බල බලනකොට බලනකොට සාපේක්ෂ මැදට හිත වැටෙනවා. එක අවස්ථාවක ඔබේ හිත මැදිනුත් ගිලිහිලා යනවා. අන්න එතන පවතින මොකද්ද? අන්න එතන ඔබ එනකම් බලාගෙන ඉන්නවා සත්‍ය බුදුහාමුදුරුවෝ. අන්න එතන ඔබ එනකම් බලාගෙන ඉන්න මොන බුදුහාමුදුරුවද? සත්‍ය වූම බුදුහාමුදුරුවෝ ඔබේ නතුරු බලන්. හැම මොහොතක් තුළ මේ අවස්ථාව පවතිනවා. ඔබට හරියටම රියල් මැද අල්ලන්න බැරි වෙච්ච නිසා තමයි අවස්ථාව ඔබේ හිතට දැනෙන්නේ නැත්තේ. අන්න ඒක. ඔබ අර අන්ත දෙක කපපු ගමන් ඔබට මොකද්දෝ දැනෙනවා. මොකද්දෝ දැනගත්තට ඒකත් හරිම මැද නෙවෙයි. මේ පිළිබඳ තේරුණා නේද? එතරම් එහෙම එහෙම පුරුදු කරනකොට එක අවස්ථාවක් එවි. ඒ අවස්ථාවේදී හිතට හරිම මැද අහුවෙනවා. එතකන් තමයි ඔබ භාවනාව පුරුදු කරන්න ඕන. එතකන් තමයි ඔබ යොක් කරන ඕන දෙයක් කරන්න ඕන. ඊට පස්සේ ඕක එනවා. දැන් මේ පිළිබඳ එකක් කිව්වේ. තව සති 3-4කින් තවත් පැත්තකින් ආර්ය දර්ශනය පෙන්වනවා. එතකොට මේ පිළිබඳ තවත් ඒවා හොයා ගන්න පුළුවන්. ඒ නිසා දවසින් දවස බුදුහාමුදුරුවෝ දේශනාවර විවිධ විවිධ පැති පෙන්වනවා. මේ පිළිබඳ ඉවසීමෙන් අහලා ඉවසීමෙන් පුරුදු කරගන්න හිතට කිසිම බරක් දා ගන්න දෙයක් නේ සියල් අත්තරියම නම් නිවන තියෙන අනිවාර්යෙම මොකද්ද වෙන්නේ බුදුහාමුදුරු මජ්ජි සූත්‍රයේ තිබුණු මෙදත් ඔබ අත්හරින්න කියලා මජ්ජි සූත්‍රය අහලා තියෙනවද අහලා තියෙනවා මොකද්ද අත්හරින්න කියන්නේ මෙදත් අත්හරින්න කියන්නේ දැන් කවුරු හරි මජ්ජි සූත්‍රයේ ෆොටෝකෝපි ගහලා අනිත් පැයට ලබන සතිය ගෙනද්ද එතකොට මම ඒක කියලා දෙන්න පුළුවන් මොන සූත්‍රයේද මජ්ජි සූත්‍රය ඒක හොයලා ඒක කාට හරි ගෙනල්ලා ෆොටෝකෝපි ගහලා බෙදලා දෙන්න මම මජ්ජි සූත්‍රයේ මෙපිට දුන්න ලබන සතිය ටිකක් උගන්වන්න ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔබ මෙදද අත්හැරිය යුතුයි මොකද්ද අත්හැරිය යුතු මෙතද දැන් මේ වෙනකොට තව ප්‍රශ්න තව පැත්තක් පෙන්නනවා. වෙලාව කීයද? නේ? ආ. දැක්කරේ මට දැනෙනවා. එහේ මේ පින්නද මේ තියෙන මොකද්ද? මේකට කියන්නේ මොකද්ද? මේකට කියන නම දන්නේ නැද්ද? පීරිසිය. දැන් මම මේ ප්‍රශ්න අහන්නේ පීරිසිය ගැන. මොකක් ගැන දහන්නේ? පීරිසිය ගැන. පීරිසිය ගැන අහනකොට මගේ අත ගැන උත්තර දෙන්න එපා. මොකක් ගැන අහනකොටද පීරිසිය ගැන අහනකොට අත ගැන උත්තර දෙන්න එපා. මොකද ඇයි එහෙම මම කියන්නේ? අර මෙල්බර්න් වල හිටපු මෝඩයෝ
පිරිසිය ගැන අහනකොට අතගෙන කියන්න ගත්තා. එතකොට මේ පිනතුන්ටත් ඒක භාවිතා කරගන්න එපා. පිරිසිය ගැන අහන්නේ හොඳට තේරුම් ගන්න. අත ගැන අහන්නේ නැහැ. එතකොට මේ පිරිසිය දැන් පේනවද නැද්ද? පේනවා. පිරිසිය පේනවද නැද්ද? පේනවා. දැන් කෝ එක? දැන් පේනවද? නැහැ. දැන් දැන් මොකද්ද එතන තියෙන්නේ? දැන් මේ පිරිසිය තියෙනවා. දැන් අයින් කරාම මොකද්ද තියෙන්නේ? මොකද මොනවද තියෙන්නේ? මොනවද තියෙන්නේ? මොකද මේ පිරිසිය දැනන දේ කියන්නේ? ඔන අයිත් පේනනො. දැන් මොකද්ද පේන්නේ? දැන් ඒක අත්තරිය මොකද්ද තියෙන්නේ? මොකද්ද නැත්තේ? මොකද්ද නැත්තේ? පේන්නේ නෑ නෙවෙයි, මුකුත් නෑ. මුකුත් නෑ කියලා දෙයක් හිතට දැනෙනවද නැද්ද? ඒකත් නැත්තා. අන්න තියෙනවා මොකද්ද? සත්‍ය වූ මැද. අන්න එතන තියෙනවා සත්‍ය වූ. තාමත් ඔබේ හිතට මැද දැනෙන්න විදියක් නෑ. මුකුත් නෑ කියලා දැනෙනවද නැද්ද? දැනෙනවා. අන්න එතනත් ගිලිහුණාම තමයි පින්නොතනි සත්‍ය වූ ස්වභාවයට හිත ස්පර්ශ කරන්නේ. ඒක පුරුදු කරන්න ඕනේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ සියලුම ටෙක්නික් භාවිතා කරන්නේ. දැන් මේ පින්නොතන සත්‍ය විස්තර කරලා දෙනවා. ඒවද තුල තව තව ඒ ආකාර සතිපට්ඨානෙ ඒ ක්‍රම තියෙනවා. ඒව තුල පැහැදිලි කරලා දෙනවා. මේ පුළු ඉවසීමේ ඉගෙන ගන්න. ඉවසීමේ ඉගෙනගෙන අනාගතයට යන්න ඕනේ. ඔබ තේරුම් ගන්න හැම අවස්ථාවක ඔබට මේ දකින්න පුළුවන් දර්ශනේ ඔබ එනතුරු බලා ඉන්නවා. ඔබ ඒක පුරුදු කරන්නේ කවුද? ඉක්මනට පුරුදු කරගන්නේ. ඔහු ඉක්මනට මේ දර්ශනේ දකිනවා. එකපාරට මේ කාටවත් පේන්නේ නැහැ. සංසාර විශාල පිනක් තියුණුතර සාරිපුත්ත මහ රහතන් වහන්සේට වගේ. අන්න එකපාර පේනවා. ඒ ධම්මා හේතුප්පව තේසං හේතු කියනකොට පේන්න ඉවරයි. ඒ වගේ ගැඹුරු පාරමිතා ශක්තියක් තියෙන විශාල පාරමිතාව පුරපු කෙනෙක්ට මේ කිව්ව ගමන් මේක අහුවෙන්න පුළුවන්. නේ එහෙම නැත් කාටවත් මෙහෙම කියන්න බෑ, එහෙම නැහැයි කියලා. ඒ නිසා මේ පින්නතෝ උත්සාහ කරන්න. ඔබට අනිවාර්ය යන්නේන තැනකදී ඩ්‍රයිවිං කරන තැන වෙන්න පුළුවන්. හිත ඔය අවස්ථාවටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන සැක කරන්න එපා. ඒක ගැන සැක කර ඔබ සැකයක් ඇති වෙන්නේ මොකද? ධර්ම ධාතුව ගැන සද්ධාව නැති නිසා. ධර්ම ධාතුව ගැන තියෙන සද්ධාව තමයි සද්ධා. ඉතින් මේ සද්ධාව ගැන පුළුවන් තව ගොඩක් පැති උගන්වන්න ඕන. දැන් මේ අද මෙහෙ ඉගන්නුවේ දැන් මේ මම සද්ධාව ගැන නාවල උගන්වලා තියෙනවා. එතනින් ගියාට පස්සේ මහරගම උගන්වලා තියෙනවා. ඒ DVD මේ පින්නතුන් බලන්න. ඒවයි උපමා උපමේ උප කතා ඒ සද්ධාව දිනුනේ කරගත්ත හැටි දිනු වෙන පුද්ගලව ලැබපු දේවල් සද්ධාවෙන් අපේ ජීවිතයට කරන බලපෑම් ඒ සියල්ල විස්තර කරලා තියෙනවා. ඉතින් මම අද දැන් ඒකම කරලා වැඩක් නැහනේ. ඊට එහා පැත්තකට තමයි පෙන්වන්න ඕනේ. මොකද ඒකම කරොත් ඉතින් ආයෙත් ඔබට බලන්න දෙයක් නැහැ. ඔබ ඒ DVD දෙකත් ගන්න. අරගෙන මොකද්ද කරන්න තියෙන්නේ? ඒවත් බලන්න. ඒවත් තියෙන සද්ධාවේ තොරතුරු. සද්ධාවෙන් ඔබව නිවන් මාර්ගයට යවන ආකාරය, සද්ධාව ඔබට අත දෙන ආකාරය ඒ සියල්ල විස්තර කරලා තියෙනවා. දැන් ඒවා මම මෙහෙදු විස්තර කරන්න යන්නේ. ඊට පස්සේ හැබැයි මම දන්නවා මේ මගේ උග්‍ර කටේල ඉරහ වුණාට මේ කවුරුවක් බලන්නේ? කවන්නේ චෛත්‍ය අද බලලකෝ මට ප්‍රශ්නයක් නෑ. හරි මේව බලන්නෙත් නෑ. අන ඇත්තට පටපල් බොරුවක් මේ කරන්නේ. ඒ නිසා මේ පින්නතුන් ඔව පුළු පුළුවන් වෙලාවක බලන්න. බලලා ඔව හරියට තේරුම් ගන්න. නැත්නම් මේක මේ වැඩේ ඉවරයක් කරන්න පුළුවන් වෙන්නේ නෑ. හැමදාම රඟපපා ඉන්න පුළුවන්. ඒක තමයි කරන්න පුළුවන් වෙන්නේ. හැමදාම රඟපාන්න පුළුවන්. ඒ වගේ නැතුව මේක දැන් මේ පින්නතුන් ගිහිලා අර දීපු DVD ඒ අර විහිළු කරන ටික අයින් කළේ කියන අදහස පොඩ්ඩක් බලලා ඒක වෙන පොඩි දලා අදහසක් ගන්න. ඒකට තමයි මට මේක උගන්වන්න පහසු වෙන්නේ. නැත්තම් මට හැමදාම වෙන්නේ ඒ ටික මතක් කර කර ඉන්න වෙයි. ඒක කවදාම මේක ඉවරයක් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම උගන්වලා ඉවර වෙන්නත් ඕන මේ පිනත. වයසක ඔබට කොහොමද මම කෙටියෙන් කියන්නේ? ඔය තරුණ අයටනේ කෙටියෙන් කියන්නේ. ඇයි වයසක අයට කෙටියෙන් කියවට දැනෙන්නේ නැත්තේ? ඇයි දැනෙන්නේ නැත්තේ? හනමිටි අදහස් වැඩි. මොනවද වැඩි? මේ වයසේ ප්‍රශ්නේ යන්නේ මෙතන හනමිටි අදහස් වැඩි. අර මානසිකව පුංචි කාලේ ඉඳලා ගොඩාක ගතනාගත් පරිකල්පන. අර බුදුහාමුදුරු ගැන කොටනගාගෙන තියුනේ. අර සංඝයා ගැන කොටනගාගෙන තියෙන්නේ. දැන් ඉස්සරහට ඒවා කියලා දෙන්න. ඊට පස්සේ මේ ජීවිතය ගැන කොටනගාගෙන තියෙන මේ ගස්කොලන් ගැන කොටනගාගෙන තියෙන. ওই වගේ චිත්‍ර ගණනාවක් ඇඳලා තියෙනවනේ හිතේ. ওই චිත්‍ර මකන්න බැරි නිසා. හැබැයි තරුණ කට්ටියට මේ ඉක්මනට පුළුවන්. නිහතමානී වැඩි හිටියට පුළුවන්. නිහතමානී කියන්නේ මොකද? චිත්‍ර බොඳ කරන්න කැමති නම් පුළුවන්. හැබැයි ගොඩාක් වයසට යනකොට තමන්ගේ චිත්‍ර බොඳ කරගන්න කවුරුවක් කැමති නැහැ. ඒක බුදුහාමුදුරුවෝ දැක්කා. ඒකයි බුදුරජාණන් වහන්සේ කොහොමද මාළුන් කිව්වොත් මම ඔබට කියන්නේ තරුණයන්ට කියන එක. ඈ? එදන වයසට යනකොට චිත්‍ර වැඩි හිතේ. වැඩි වුණාම ඒක කඩන්න බයයි. තමන්ගේ චිත්‍ර විනාශ කරන්න පුච්චන්න ගිනි තියන්න බයයි. බයද නැද්ද? හරිම බයයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ බය නිසායි මේක අවබෝධ කරගන්න බයයි. වෙන මොකක් කරන්න නිසානේ බණහනෝ 60 පැනලා හොට බීර ඉල්ලත් බණහනෝ. ඒත් අර මානසික ලෝකය කඩන්න බයයි. ඒ මානසික ලෝකේ විනාශ කරොත් තමයි ලෝකෝත්තර වෙන්නේ. වෙන මොකක් කරන්න නිසා නෙමෙයි. දැන් අර පෙන්වන්නේ ලෝකය කියලා කියන්නේ හිතට දැනෙන දේෙන් එහාට දෙයක්
නෙවෙයි ඔයිට හා ලෝකයක් නැහැ. ඔයිට හා ලෝකයක් තියෙනවා හිතලා බලන්න තියෙනවද කියලා. ඔයිට හා කිසිම ලෝකයක් නැහැ. ඔය ඔය මාන ඔය ඔබ හදාගත්ත මානසික ලෝකයේ චිත්‍ර ටික විනාශ කරන්න බැරි කම නිසා තමයි මේ ප්‍රමාද වෙවි ඉන්නේ. ඔක කරන්න පුළුවන් නිදහසේ මේක අහන්න. නිදහසේ දැනගන්න. දැන් මොකද්ද කිව්වේ? මහරගම සද්දාවයි ගැන්නුවා. නාවලස් සද්දාවයි ගැන්නුවා. ඒ දෙකම වෙනස් ආකාරයකට නුගේ කොටයි ගැන්නුවා. ඉතින් මේ දෙකත් බලන්න. මේ දෙකේ ගොඩාක් කරුණු තියෙනවා මේ පින්නතුන්ට තේරුම් ගන්න ඕනේ. ඒ එකක්වත් කියන්න නැතුවයි මම මේක කිව්වේ. ඊට පස්සේ මෙල්බන් වලත් ගැන්නුවා. මොකද්ද? දැන් මේ පොත් ටිකක් තියලා තිනෝ. මේ පිළිතුර මෙල්බන් DVD සෙට් එක ඕනනම් දෙන්න පුළුවන්. හැබැයි ඒක දෙන්න සල්ලි වලට. ඇයි? ඕව දීලා වැඩක් නැහැ. නිකන් දෙන එකත් අහන්නේ නැහැ. ඒ සල්ලි මට අවශ්‍ය නැහැ. අර චෛත්‍ය හදන්න තියෙනවා. ඒ ලක්ෂ සෑහෙන ගාණක් යනවා ගෙපල කපන්න. දැන් හෙත් චෛත්‍ය හදනවයි කියලා ඊට පස්සේ චෛත්‍ය නැතුව මොකද වෙන්නේ? මට අයිත් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලත් ඉවරයි. ඒක නිසා දැන් කොහොම හරි හදනවා. කාට හරි දැන් ඒ DVD ටික ඕන නැහැ. ඒක ලියලා තියන්න. ඒ අදාළ මුදල දීලා අරයි යන මෙහේ පන්ති එක නිකන් හම්බ වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ ඔය නිකන් දුන්නම කවුරුවත් බලන්නේ ඒ ලැබෙන සල්ලිත් ඒ පරිවාර චෛත්‍යයක් හදන්න පින්නතුන එක යොමු කරනවා. කොහොමද තව මාස හතරක් විතර යනකොට පරිවාර චෛත්‍ය එකක් හෝ හතරම හැදලි ඉවර වෙයි. ඒක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක හදන්න වෙන මොකටවත් නෙමෙයි. මෙන්න මේක කියලා දෙන්න. දැන් මේ සිඩ්නි නුවරදී ඇහුවා මේක ඔච්චර ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් මොකටද චෛත්‍ය කියලා. දැන් මේ පින්නතුනට හිතරව ඇතිනේ. මොනද චෛත්‍ය? දැන් මේ ධර්මය මෙච්චර ලේසියෙන් තේරුම් ගන්න ඕන මේකට චෛත්‍ය ඕනද? ඕනද චෛත්‍ය? ඕන්නේ. ඕන්නේ. මේ මහත් එක්කවයි ඕවට චෛත්‍ය කියලා. ඒ අවංක මිනිස්සේ මේ පින්නතුන්ගේ හිතේ තීනෝක. තිවුරට බෑ. හාමුදුරුවන්ගේ තණ්හාවයි කියලා පීයේක නෑනේ යනවා. මූණට අහන්නේ නෑ. ඉතින් මම ඇහුවේ ඒක. මේ මහත් එක්ක මම ඔයා බඳින්නේ කළු කොට කැත ගෑණියෙක්ද මිස්වල් කෙනෙක්ද? ඇත්ත කියන්න මට. එයා කියනවා මම බඳින්නේ මිස්වල් කෙනෙක් කියලා. මං කියවකෝ ඕක තමයි ලෝක ස්වභාවය. ලෝක ස්වභාවය හැමතිම ලොකු දේවල් වලට මිනිසුන්ගේ හිත තියෙන්නේ. මොකට දේවල් වලට හිත තියෙන්නේ? ලොකු දේවල් තුල මිනිස්සු මානසික චිත්‍ර හදලා තියෙන්නේ. පොඩි දේවල් තුල නෙවෙයි. ඒක මම දන්නෝ. ඒක දන්න නිසා මම දන්නෝ මේ ධර්මයේ දෙන්න නම් ලොකු දේවල් තුල දෙන්න ඕන. මොකක් දේවල් තුල දෙන්න ඕන? දැන් මේ පින්නතුන් චෛත්‍ය වඳින්න යන්නේ ගමේ පන්සලේ පොඩි චෛත්‍ය වඳින්න යනද වැඩිල් කැමැත්ත තියෙන රුවන්ගලිසෑය බලන්න යන්නද? මට අවංකවම කියන්න. ඇයි තින් දෙකම චෛත්‍යනේ. හරි ওই ධාතු තැන්කවත් කරපු ওই ධාතු පාත්‍රේ බැරි වෙලා පොඩි චෛත්‍ය එක දුවනම මොකෝ වෙන්නේ? යයිද? වඩා කල්පනා කර. ඒ තුපාරාමේ ධාතු තියෙනවනේ. තුපාරාමේ වඳින්න යනවා කියලා දෙන්නේ රුවන්ගලිසෑය වඳින්න. මිනිස්සු හැමතිරම හදාගෙන තියෙන ලොකු චිත්‍ර. ඉතින් මේක කියා දෙන්න මට ඔක තේරුම් ගන්න බැරි නම් මම මෝඩ වෙන්නේ. ඉතින් නිසා මේක ලොකුවට හැදුවොත් තමයි විවිධ ජාතීන්ට මේකට දෙන්න පුළුවන්. මම තේරුම් ගන්න. ඔක ලොකුවට හදපු ගම ලෝකේ විවිධ අය આવી ලෝකෙන් මේ ධර්මය පානය කරලා යනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනි තව අවුරුදු 10ක් 15ක් යනකොට මේ ධර්ම ධාතු අවබෝධ කරගත්තේ දහස් ගණන් ලෝකේ බිහි වෙනවා. ඒක දැන් ඕස්ට්‍රේලියාවට ගියා. ඒකෙත් 10කට වඩා මේක අවබෝධ කරගත්තා. එතකොට මේ ධර්මයේ මේ කියන ධර්මයේ මේ දර්ශනය මේ මැද පන්නලා දකින දර්ශනය ලෝකේ දහස් ගාණකට වඩා ඉදිරි අවුරුදු 15දී අවබෝධ කරගන්නවා. ඒක මම කියන විතරක් නිසා නෙවෙයි දහස් ගාණක් මේ මැද අත්තරලා දැකපු අය මේ ලෝකේ ජීවත් වෙනවා. දැනට දහස් ගාණක් ජීවත් වෙනවා. ඒක අනුක්‍රමණයෙන් දසදහස් ගණන් ලක්ෂ ගණන් ආසන්න වෙන්න මේ දර්ශනය දකින්න. يعني ධර්මයේ බුදුහාමුදුරුව දකින්න. එතන ඒකට ඔබට මට කරන්න ඩියුටියක් තියෙනවා. එකක් තමයි එකක් නිවන් දකින්න මහන්සි වෙන්න පුළුවන් නැත්නම් නිවන් දකින්න අයට උදව් කරන්න මහන්සි වෙන්න ඕනේ. දෙකම එකයි. නිවන් දකින්න මහන්සි වෙනවත් එකයි නිවන් දකින්න උදව් කරත් ඒකයි දෙකෙන්ම දෙන්නටම නිවන හම්බ වෙන. ඒක ගැඹුරු කතාවක්. ඒක පස්සේ කියලා දෙන්න. ඉතින් මේ පින්නතුන් එහෙම කරන්. ඊළඟ දේ තමයි මේ පින්නතුන් පූජා කරන මුදල් තියෙනව නේද? ඒ ගැනත් මේ පින්නතුන්ට කියන්න ඕන. ඒ ගැන දුන්නට පස්සේ අහන්න අවසර නැහැ. තේරුණා නේද මම කියලා ආවේ දුන්නට පස්සේ මොනව කරයිද දන්නේ නැහැ. අනාගතේ හට අරගෙන නැත්නම් අනාගතේ ඔක හදනවමයි කියලා කියන්න පුළුවන්ද? මට හිතනොත් ඔයි සල්ලි අරගෙන ප්‍රංශයට පැනලා යන්න අනිවාර්යයෙන්ම යනවා. අර එහෙමත් අවුලක් නැත්තම් දෙන්න. එහෙමත් කාට හරි අවුලක් නැත්තම් දෙන්න. හැබැයි ඉගෙන ගැනීමට ඒක අදාළ නැහැ. ඉගෙන ගන්න එක ප්‍රී. තේරුණාද? දැන් මේ පින්නතුන් පැහැදිලිවම කිව්වනේ කවුරුරි පූජා කරොත් ඒක චෛත්‍ය හදන්න තමයි අදහස තියෙන. හැබැයි මොකක් කරයිද දන්නේ නැහැ. එහෙම කාට හරි මොකක් කරයිද කියන අවුලක් තියෙනම් සතයක්වත් දෙන්න එපා. මම මේ පිළිබඳව තේරුණානේ. ඒක දැම්මම තේරුම් ගන්න. ඊට පස්සේ දුන්නට පස්සේ අහගෙන ඉන්න එපා. කොහාමදුරු චෛත්‍ය කො පරිවාර චෛත්‍ය. ඊට පස්සේ මොකද වෙන්නේ? කාගෙන් හරි ණයට ඉල්ලලා ලෙවල් එකම දෙනවා. නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉස්සරහට. නැත්නම් මට ලිස්ට් හදලා පෙන්නන්න වෙයි. හරබර පෙන්නන එකක් අපෙන්නන්නේ.
මම දන්නවා පිනෝ මම බුද්ධ ශාසනයට ණය නැහැ මට හිතන දේ මම කරනවා ඒ නිසා එහෙම කාට හරි ඒකට අවංකවම දායක වෙන්න එහෙම අදහසක් නැත්නම් සතයක්වත් එපා සතයක්වත් කියනක් දෙන්නත් එපා පූජා කරන්නත් එපා කාට හරි ඒක අවුලක් නැත්නම් ඔමුළු ගෙදරම පූජා කරත් අවුලක් ඒක හොඳට මතක තියාගන්න ඒ නිදහස් මානසිකත්වය තුළ ඔබ හැබැයි නොදුන්න කියලා කිසි ප්‍රශ්නයක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ නොදුන්න කියලා ඒ ගැන කිසිම අපමණ රේණුවක් නැහැ ඔබ පැහැදිලිව ඇවිල්ලා මේ ධර්මයේ කියනගෙන යන ඒක හොඳටම ප්‍රමාණවත් ඔබ දෙන දේ පැහැදිලිව අත්හැරලා දෙන්න. එතකොට ඔබට ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. ඔගේ කාර්ය මණ්ඩල හදලා ලඝු ලේඛන ගහලා කිසි දෙයක් පෙන්වන්න ඕනෙත් නැහැ. දුන්නා නම් හැදුවා නැත්නම් නිකා හිටියා. එතකොට හරිනේ. එතකොට මෙහෙම කිව්වම කිව්වා මෙල්බන් නුවර කෙනෙක්ව හාමුදුරුවෝ ඒ චෛත්‍ය ජීවිතේ කවදාවත්ම හදන්න වෙන්නේ නැහැ. මම කිව්වා හරියටම හරි. එහෙම නැහැදුවත් කිසි ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය ධර්මයේ ලෝකයට කියාගෙන යනවා. හැබැයි අර මගේ ධාතු වලට ගැළපෙන කවුරු හරි ආවොත් මොකද වෙන්නේ? අවුරුදු මැරෙන කාලේ හරිය චෛත්‍ය හැදේ. ඒ ධාතු වලට ගැළපුණ නැත්නම් කවදාවත් චෛත්‍යයක් ඕන නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. නිසා මේ පිළිතුරු හැමදාම මේ ධර්මය ඉගෙන ගන්න. මම මේක 100% විශ්වාසයෙන් කියන්නේ. මේ ධර්මය ගැන අබ්බමල් රේණුවකවත් සැකයක් තියාගන්න එපා. මේකෙන් ඈතර වෙන්න බෑ කියලා. කිසිදු සැකයක් නොතියාගෙන ඉගෙන ගන්න. ඊට අවශ්‍ය සියලුම කාරණා ලබන සතියේ පෙළෙන් පෙළට සහ සති 20ක් විතර යනකම් මේ පිළිතුරු ගන්නවා. තේරුණානේ? අබ්බමල් රේණුවකවත් සැකයක් තියාගන්න එපා. ඈතර වෙන්න බෑ කියලා. පුළුවන් එතර වෙන්න පුළුවන් කියලා මහා ලොකු උපාදානයක් තියාගන්නත් එපා. ඒ දෙකටම නැතුව පන්තියට එන්න ඔබට එක එක පොයින්ට් එක එක පැත්තෙන් හම්බුවේ. මේ වෙනතන තේරුණානේ. ඒ නිසා මේක පොඩ්ඩක් බලන්න. බලන්න ඕන මතක තියාගන්න මේකට බැඳෙන්න නෙමෙයි. මින් දලා අදහසට ආව මට කියා දෙන්න ලේසි. දැන් මේ පිනුතු පෙර කරුණු අමතක නිසා අද ගොඩක් දේවල් කියා දෙන්න බෑනේ. ඒ නිසා දලා අදහසක ඔබ හැම විටම ඉන්න. ඊට පස්සේ මේ ඇහුවට පස්සේ නිකන් වෙවුලනවා. ගෙදර කාලි අම්මලා වගේ කෑ ගහනවා. මෙහෙට ඇවිල්ලා වෙවුලනවා. එහෙම නෙවෙයි පොඩ්ඩක් මේ පොඩ්ඩක් පණ ඇති අය ඉස්සරහට එන්න. මේ පණ නැත්තා ඉස්සරහට එන්න එපා. මොකද පින්නොද ඒක වෙවුලන වැඩ නැ මේ පින්නොද දල ඇත්තම අදහස මම දැනගත්තොත් තමයි මට මේක හරියටම උගන්වන්න පුළුවන්. එතකොට ඔබ මේක මම උගන්වන එක එලියට ගිහිල්ලා වැඩක් නැ. මම උගන්වනවා එලියට විසිනවා. ඒක වැඩක් නැ. දැන් මම මේ ඒ ක්‍රමයේ අනුගමනය කරන්නේ. මොකද ඉගෙන ගන්න දේ හිතට දැනෙන්න ඕන. දැනෙන දේ ඔබට ප්‍රායෝගිකව යොදවන්න පුළුවන් ක්‍රම කියලා දෙනවනේ. ඔබ ඒක ප්‍රායෝගිකව යොදවන්න ඕන. එච්චර. එතකොට මට ඒක දැනෙන්න මට පරිචිත්ත විඥාන ඥානේ නැහැ. මෙයාට තේරුණාද කියලා මට දැනගන්න විදිය. එතකොට අහනකොට මොකද්ද වෙන්නේ? මට බැනලා හරි කියන්න. මට දැනුනේ මේක තමයි. මෙතන අහනකොට වෙවුලනෝනේ. හිතේ තියෙන දේවල් කියාගන්න බෑ. එතකොට ගෙදරදී කාලි අම්මලා වගේ තියෙන ස්වරූපෙම මෙතෙන්ට එන්න. එතකොට යක්ෂයෝ වගේ ගෙදර ඉන්නවනම් මෙතෙන්ට එන එක මට ලේසි. මට අදහස දැනගත්ත ගමන් ඉතුරු අවශ්‍ය කාරණේ හරියටම පැහැදිලි කරන්න පුළුවන්. ඒ අවංකත්වයට ඔබ එන්න. ගෙදරදී එකක් මෙතෙන්දී එකක් පාරදී තව එකක් එහෙම එපා. මෙතෙන්දී ඔබේ නැචරල් ස්වභාවයම ඔබ මේ පන්තියේ වාසය කරනව නම් මට පුළුවන් ලේසියෙන්ම මේ මාර්ගය ඔබට පහසුවෙන් කියලා දෙන්න. ඔබ මෙතෙන්දී ආවිලා ආටිෆිෂල් විදියට ඉන්නකොට මම හිතන්නේ ඔක්කොටම අවබෝධ වෙලයි කියලා. මේ මුණු දැක්කම පේන්නේ ඔක්කොම ධර්මයෙන් බුදුහාමුදුරුවෝ දැකපු වගේ. එහෙම තමයි පේන්නේ. ඒ නිසා මම පින්නතුන් මේ සැහැල්ලුවෙන් ඒ විදියට මෙතන ඇවිල්ලා වාසය කරන්න. එතකොට මට ඔබේ හරිම අදහස තේරුම් ගන්න ලේසි. හරිම අදහස තේරුම් ගත්තොත් හරිම දේ කියන්න ලේසි. නැත්තම් මම කියන්නේ මට ඕන දේ. මට ඕන දේ කියලා ඔබට වැඩක් නෑ. ඔබට දැනෙන දේ කියන්න ඕනේ. ඒ දැනෙන දේ තුල ඔබ ප්‍රායෝගිකව පුහුණු කරන මාර්ගය ඔබට පෙන්වන්න ඕන. ඒක කරන්න ලේසි. ඔබේ අදහස මම දැනගත්තොත්. තේරුණානේ? ඒ නිසා අපි නෝ දිගට හරහට ඉදිරි සතිවල ප්‍රශ්න අහනවා. දිගට අරහට. ඒකට ඔරොත්තු දෙන්න බැරි නෑ එන්නපා. හරිද? ඊට පස්සේ මෙතනින් යනකොට කියනවා හාමුදුරනේ මගෙන් අහන්න එපා. එහෙම කාට හරි මොකක් හරි ලෙඩක් තියලා මොකක් හරි heart attack හදන වගේ තියෙනවා මට ඉස්සෙල්ලම කියන්න මගෙන් අහන්න එපා කියලා රතු පාට මොකක් හරි මෙතන ගහගෙන ඉන්න. එතකොට මම ඒ වගේ අයගෙන් අහන්නේ නැහැ. දැන් මම ඉදිරි සතියවල උගන්නන්නේ කවුරු හරි රතු පාට මොකක් හරි ලාංඡනයක් මෙතන ගහගෙන ඉන්න. එතකොට මම දන්නු මෙයාගෙන් අහලා වැඩ නෑ. එතකොට මම ගහපු නැති කෙනෙක්ගෙන් අහන්න. එත heart attack ඇදුර මොකද වෙන්නේ නන්න හාමුදුරු මැරුවා කියලා කියාවේ. ඒක එහෙම කරා. අපමට තේරුණා නේද? ආ. ලබල පාර රතු පාට එකක් ගහගෙන ඉන්න. දැන් පිනොද අද මේ සද්දාව ගැනත් ඉගැන්නුව නෙමෙයි කියලා තව ඉදිරියට මොකද මන් දැන අකුසල් චෛතසික තා ගණනාවක් තියෙනවා නේ. ඒක හරියට මොකද කොතනින්ද ඉගැන්නල ඉවර කියලා පොඩ්ඩක් බලාගෙන ඉන්න. එතකොට ඒක ඉගැන්නුව පස්සේ නැවතවතාව සද්දාව තව පැත්තකින් පෙන්නනවා. අද මේ පින්නතු මේ ගැන 100% අදහසකට එන්න එපා. මැද ඉන්න මොකද කොතනද ඉන්නේ?
මැදගෙන තාම සද්දාවගෙන උගන්නලා ඉවර නැහැ. එනිසා මේ පින්නතුන්ට ඕන නම් මහරගම අර චාමින් දින්න ඔයාගේ ෂොප් එකෙන් මහරගම එකයි මෙතනින් ගියාට පස්සේ මොකද්ද නාවල එකයි දෙකෙන් කැමති එකක් ගන්න පුළුවන්. ආ හරි. එතකොට පින්නතුන් ඒක එහෙමයි. එතකොට කාට හරි මේ එහෙ කොහෙද මෙල්බන් වල කරපු DVD ටික ඕන නම් ඒක නම ලියලා තියන්න ලබන සතිය ආල DVD සෙට් එක හම්බ වේවි. තේරුණානේ? ඒ කියන්නේ බලන්න ඕන අය විතරක් ලියලා තියන්න. නැත්නම් බොරුවට ගෙදර අරන් ගිහලා තියාගෙන වැඩා නැහැ. මං කියන්නේ තේරුණා නේද? බලන්න ඕන අය විතරක් අර පොත් తీර ලියලා යන්න. බොරුවට අරන් ගිහලා විසිකලන්න එපා. ඒ එකට ඔබේ යම් මුදලක් අය කරනෝනේ චෛත්‍ය වැඩ කටයුතු වලට. ඒ නිසා නිකම් බොරුවට සල්ලි දෙන්න එපා. ඔබ බලනවා විතරක් කරා යන්න. නැත්නම් ඒක ඇති වැඩා නැහැ. ඒක ඇති වැඩක් නැහැ. එනිසා මේ දීපු DVD වත් බලන්න නැතු වෙනකොට මෙල්බන් එක කොහොම බලයිද කියලා තේරෙන්නේ නැහැ. එතකොට DVD 30කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. ඒකේ සම්පූර්ණ පින්නොදේ දර්ශන මේ පන්ති වල කොහෙවත් ලංකා උගන්වපු නැති දර්ශනය අභිධර්මය තුලින් පෙන්නලා තියෙනවා. දැන් මම මෙහෙත් උගන්වනවා ඉස්සරහට. මේ උගන්වන්න නැතුව තියෙන්නේ. ඊට එහා ගිය පැහැදිලි දර්ශනයක් තියෙනවා. කාට හරි ඉක්මනට බලා ගන්න පුළුවන් නම් අරගෙන ගිහින් බලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ මාසෙකින් මේ ඔක්කොම කරුණු උගන්වන්න බෑනේ. එතකොට එහෙ ફોකස් කරා සම්පූර්ණව මේ දර්ශනය. එතකොට DVD ඕනේ කාට හරි YouTube පහසුකම් තියෙනවා නම් ධම්මසරණ විහාරය කියලා ගැහුවට පස්සේ YouTube එකෙන් බලා ගන්න පුළුවන්. මොකද්ද ගහන්න ඕන? ධම්මසරණ විහාරය. එතකොට අර වගේ තමයි. එනිස ඒ වගේම පින්නතුනි කාට හරි මේ ඉදිරියට DVD ගහන්න. මොකද දැන් ගහපු DVD machine මේ පින්නතුන් ගහලා දෙනේ සම්පූර්ණම දැන් භාගයම DVD අපත යනවා ගහන්න බෑ. එතකොට කාට හරි පුළුවන් නම් පින්නතුනි එහෙම DVD machine එකක් ගෙනලා දෙන්න. ඒක ලොකු දෙයක්. මොකද දැන් සාමීන් වහන්සේලා එතනින් ගියාට පස්සේ මෙහෙණින් වහන්සේලා එක දවසට 50ක් විතර ඉල්ලනවා වගේ. ඒක කොහොමද දෙන්නේ? ගහන්න පුළුවන්ද? එක දවසට ওই DVD 50ම ඉල්ලනවා. ඉතින් කාට හරි එහෙම මැෂින් එකක් අරන් දෙන්න පුළුවන් එකක් දෙකක් හරි කමන්නේ. ඒක ලොකු දෙයක්. පින් අනුමෝදන් වීමට කැමති සියලු සත්වයන් පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් පවත්. ඒ වගේම පින්නතුනි තවත් මතක් කිරීමක් කරන්න දැන් නුවර පන්තිය පටන් ගන්නවා අඟහරුවාද කියලා අනිද්දා. මේ පිළිව නුවර ඉන්න හිතවත් අය පන්තියට ආපුවා ඉන්නවනම් කෝල් එකක් දීලා කියන්න. උද හරියට මේ મેસેජ් එකක් ගියාද කියලා දන්නේ නැහැ. ඊළාට ගම්පහ පටන් ගන්නවා සිකුරාදා. ඒ තීච්ච වෙලාවටම ගම්පහ කවුරු හරි හිතවත් අය ඉන්නවනේ ඒකත් දැනුවත් කරන්න. ඔය පන්ති තුන තමයි පටන් ගන්නෙ. මොකද දැන් පින්නොතනි මගේ උගුර එන්නෙන්නම අමාරු වෙලා තියෙන්නේ. ඉතින් අනිත් පොඩි පන්ති වලට ගියපුවාට මං කියන්නේ මේකට එන්න. මොකද මං එතන ගිහින් මේ පෑය දෙක තුන ගත කරන කාලය තුල මට පාඩු වෙන මේ ධර්ම මාර්ගය වෙන කටයුත්තක් කරගන්න පුළුවන්. මං කියන්නේ තේරුණානේ. දැන් මට ඇත්තටම එහෙට ගිහිලත් මාස 3 දින 90ම ඉගෙන එක දවසක්වත් විවේකයක් නැහැ. උදේටත් එනවා, දවල්ටත් එනවා, බැරි මතර මම 10 වෙනකන් නිදා ගන්නවා කියලා තමයි මේක නතර කරේ. ඒ නිසා මේ පින්නතුන්ට එක දිගටම අර පෙර විදියටම මම පන්ති ටික කරන්න ගියොත් නැවත මට ICU එකේ ඉඳලා තමයි එළියට එන්න වෙන්නේ. තේරුණා? පැය දෙකක් උගන්නන එක ලේසි දෙයක් නෙමෙයි. මේ අටකටු ඔක්කොම රිදෙනු ගියාට පස්සේ. ඒ වගේ දවසේ අර වැඩසටහන් හතරක් කරාට පස්සේ ඒ කියන්නේ ඉතුරු පැය ටික පින්නතුන ලේසි නෑ ඇඟට පවතින. ඒක මම ඒ විඳලා එක දන්න. දැන් චමින්ද දන්න මාත් එක ඩ්‍රයිවිං කරලා විතරක් කාට අමාරුයි දවස පුරාම. එතකොට ඒ මම ඒ අවස්ථාව වාහනේ යන්නත් ඕන උගන්නන්නත් ඕන. මේ දෙකේදී සෑහෙන මේ අටකටු අස්සටම වේදනාව දැනෙනවා. එතකොට එහෙම වුණොත් වැඩි කාලයක් මේ පින්නතුන උගන්නන්න වෙන්නේ නෑ. ඒ නිසා අර අනිත් ඉගෙන ගත්ත අයට කියන්නේ මේ පන්තියට ඇවිල්ලා ඉගෙන ගන්න කියලා. ඉතින් මම ගාල්ලේ ඉඳලා ඇවිල්ලා උගන්නනෝ නම් නුවරට ගිහිලා මෙහාට එනවා නම් එයාට මේක එන්න බැරි කම දැන් මම එලව එලව ගෙනහිලා දුන්නනේ මේක. එලව එලව ඉගන්නවා. මොකද මමම ඕගනයිස් කරනවා, මමම යනවා, මමම උගන්වනවා. දැන් එහෙම ඕනේ නැහැ. ඇයි ඕනේ නැත්තේ? දැන් එහෙම ඕන්මනාව තියන අය එන්න ඕන. නැති අයට මොකද වෙන්න ඕන? සූපත් වෙන්න ඕන. වෙන කරන්න දෙයක් නැහැ. ඒ මේ පින්නතුණත් දරුව වෙනුවෙන් හැමදාම මැරෙන්නේ නැහනේ. මැරෙනවද? නැහනේ. ඔය ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් ගියාට පස්සේ අත්තරලා දාන ඕන ගෑණියෙක් එක ඵලයන් කියලා. ඉතින් මමත් දැන් එහෙම තමයි. මොකද මම දැන් මුල උගන්නලා මහන්සි කියලා සෑහෙන මහන්සි වෙලා තියෙනවා. ඒක කාට හරි ඕන නම් මේ ඉඩ දින අවිල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම එහෙම ඕන නැති අයට ඉතින් ඉලවෙලව තවත් උගන්නලා මහන්සි වෙලා ඇති ප්‍රයෝජනය ගන්න. ඉතින් ඒ අදාළ නගරේ අදාළ තැනට ගියහම ඕන කෙනෙක් ඉගෙන ගන්න පුළුවන්. මොකද ඒ එන හැම නගරෙම සෑම කෙනෙක්ටම DVD තැටිය දායක සම්පූර්ණ නිකන් හම්බ වෙනවා. ඒ නිසා අනිත් අයට ඒ දේවල් කරලා ගන්න. විශේෂයෙන්ම තව මේ පින්නතුන මතක් කරන්න ඕන මේ විශේෂයෙන්ම අමිත් පුස්සල්ල මහත්මයාගේ ඒ මුදිතා මහත්මිට උගන්වපු ඒ විද්‍යාලේ විදුහල්පතිතුමා මීට 3 මාසයකට පලින් මිය පරලොව ගිහිල්ලා තියෙනවා. ඉතින් අදට අපි හැමදෙනාගේ මේ ධර්ම ධාතුව තේරුම් ගැනීමෙන් ඇතිවෙච්ච කුසල් ශක්තිය එතුමාට අනුමෝදන් වෙලා දුගතිගාමී ඉන්නවනම් සුගති සැප ලැබේවා, සුගතියක ඉන්නවනම් අමා මහ නිවණින් සැනසේවා කියලා සාදුකාරයක් පවත්.
වගේ මේ පන්ති පටන් ගන්න දවසෙත් ඒ මහත්ම ආවා. තේරුණානේ? ඒක මොකද්ද? එහෙනම් මේ පින්නතුණු පටන් ගන්න දවසෙත් ආවා. අවසන් වෙන දවසට කලින් යන්න වෙන්න පුළුවන්. ඒ නිසා එක එක දේවල් වැඩිපුර දාගන්න තු මේ ධර්මෙම යන්න. මරුණට පස්සෙත් යන්න පුළුවන් වේද නැද්ද කියලා කාටවත් කියන්න පුළුවන් කම නැහැ. පින්නතුනි විශේෂයෙන්ම මේ ශාලාවල් ඉදිකල්ල මේ ගොඩනැගෙන ඉදිකල්ල ඒ අමිත් පුසල්ල මහත්මයා ඒ මහත්මයේ පවුලේ සියලු දෙනාම මේ පින්නතුන් වෙනුවෙන් මේ ශාලාවල් ධර්මය ගන්නන ධර්ම ශාලාව බවට පත් කරනවා. මේ සියලු කුසල ශක්තියෙන් ඒ පවුලේ ඉන්න සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙලා මේ උතුම් ධර්මයේ අවබෝධ වේවා කියලා සාදුකාරය අපවත්. ඒ වගේම ශාසනයවත් අපවත් ආරක්ෂා කරන්නා වූ දෙවි දේවතාවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් උන්ගේ දිව්‍ය ආශිසරු වැඩ වඩා වර්ධනය වේවා. ඒ වගේම මේ අමා මහ නිර්වාණයෙන් සැනසෙන්නම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරය අපවත්. ඒ වගේම ගෞරවනීය මෑණියන් වහන්සේලාටත් මේ පින්වතුන්ටත් මේ ඇතිවෙච්ච සියලු කුසල ශක්තියේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. අවරෝග්‍ය සම්පත්තිය වැඩ වඩා වැඩි දියුණු වේවා. මෛත්‍රී කරුණා මුදිතාදී ගුණධර්ම වලින් මිහිත් පිරිතිරේවා. කරන කියන යහපත් කටයුතු දිනෙන් දිනම දියුණුවටපත් වේවා. ධාර්මික දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාද ලැබේවා. ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ දැකගෙන මේ ජීවිතේම සතර අපායෙන් නිදහස් වෙන බය වෛර නැති කරගන්න මේ පින්නතුණ්ඩ මේ ගැන්වීම බොහෝ කාලයක් උපකාරයේ උපනිස්සේ ප්‍රත්‍ය වේවා කියලා ආශිර්වාද කරන වන්දනා කරග. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වචය අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ.